උපරිම දාලා තියෙන හැබැයි සත්‍යය දැන් කොහමද දැන් පැහැදිලිද දැන් පුතාලට මාව ඇහෙනවද හොඳටම පැහැදිලි සර් හරි එහෙමනම් දුවේ පුතේ අපි ගිය සතියේ පාඩම මතක් කරමින් අද මේ ගත කරන පැය දෙකට වටිනාකමක් එකතු කරමු මම නැවත නැවත නිතර නිතර කියන දේ තමයි වර්තමානයේ අපි යහපත්ව ගත කරොත් වර්තමානයේ මේ ගත කරන සෑම තත්පරයකටම අපි වටිනාකමක් එකතු කරොත් ඒකේ ප්‍රතිලාභය තමයි පුතා අනාගතයේ යහපත් වෙනවා අතීතයත් අතීතයේ දේවල් අපිට මතක් කරලා සතුටු වෙන්න පුළුවන් නේ ඒ හින්දා දැන් මේ ක්‍රමවේදයේ ඔස්සේ දුවල පුතාලා දැන් නුහුරු අත්දැකීමක් නෙවෙයි මෙතනදී පුතාලා පුළුවන් තරම් 100%ක්ම අවධානයෙන් මේ කටයුත්තට සහභාගී වෙන්න ඕන. මේ පුළුවන් තරම් 100%ක්ම අවධානය යොමු කරන්න ඕන. පැහැදිලිද? ඔව්. මොකද්ද කියන්නේ උත්සාහ කරන්නේ? සර් 5.1 අභ්‍යාස බලන්නේ නැද්ද? මොකද්ද? සර් 5.1 අභ්‍යාස බලන්නේ නැද්ද? හරි මම මෙහෙම කරන්නම් පුතේ ඒකේ ඕගලන්ට ගැටලු දැන් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු මේක පුතේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න ගියොත් අපිට ලොකු කාලයක් යනවා නේද ඊට පස්සේ ඕගලෝ මේකේ පිළිතුරු ඕගලෝ පිළිතුරු WhatsApp group එකට දාන්න මට කියන්න පුතාලට මේකේ මතුවෙච්ච ගැටලු දැන් තියෙනවා නම් ඒව මම ඕගලන්ට උදව් කරන්නම් ඒ හොඳයි නේද යසස් හා සර් හා हाँ अवधानी उपकरण තුන්වෙනි ගානේ පළවෙනි එක නේ මම එක මෙතනින් පුතේ හපල වෙන් කරගෙන ඔතනට මේ අහදන්නම් ඒකයාගේ ඍණ 2යි b ගේ භාගයේ වෙන විට ඒකතු කිරීම 2යි b ගේ තමයි දුල පුතාලගෙන් අහන්නේ දැන් සමහර දරුව හදලා ඇති අපි ඒක බලමු නිවැරදිද කියලා මේ ගැටලුවනේ දුව පුතා මට කිව්වේවා මේ ගාන නේද ඔව් සර් හරි ඔයා උත්සාහ කරාද මේක ඔව් සර් කීයද උත්තරේ ආවේ හ්ම් කීයද උත්තරේ මේ මැදහරියේද සර් මට මේ මැදහරියේද තේරෙන්නේ නැහැ ඒක ආ මට නම කියන්න පොඩට මල්කා ඈ මල්කා ऋणागे
හැබැයි තින් ඍණාගයන් වලට කැමති නැහැ කියලා අපිට ඍණ ධන කරගන්න බෑනේ නේද? ඒව මගහැරලා යන්නත් බෑ. එතකොට අපි කරන්න තියෙන්නේ ටිකක් පරිස්සමෙන් සුළු කිරීම කරන්න තියෙනවා. නේ පරිස්සමෙන් සුළු කිරීම කරන්න තියෙනවා. අපි ඒව හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ගැටළු විසඳන්න පුළුවන් වෙන්නේ හොඳට. දැන් මෙතන A දෙකයි B තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් 2b කියන්නේ චමත්කදුව b ගේ දෙගුණේනේ b කියනාගේ දෙකෙන් ගුණ වුණාම තමයි 2b හැදෙන්නේ නේ ඒක ඔයා දන්නවනේ එතකොට මෙතන මේ VG ප්‍රකාශනයේ ගොඩනැගීම දුව අපි හඳුන ගන්න ඕන මේ ගොඩනැගීම b ගේ දෙගුණයට a එකතු වෙලා b ගේ දෙගුණයට a එකතු වෙලා තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ නේ ඔන්න බලා ගන්න හැමෝම අවධානය යොමු කරන්න එතකොට පුතේ අපි කරන්නේ අනිවාර්යම ප්‍රකාශනයේ අපි නැවත ලියනවනේ මෙහෙම a එකතු කිරීම 2b කියලා අපි ලියුවා සමානයි ඔන්න දැන් අපි a වෙනුවට ආදේශ කරන්න ඍණ 2 එතකොට දුව ඔන්න මං ඒ වෙනුවට ඍණ 2 ආදේශ කරා. හැබැයි ඍණ 2 හින්දා වරහණක් අපි දාමුනේ. ඍණගයක්නේ. හරි. ඊට පස්සේ දුවට පේනවා මෙතන ගණිත කර්මයේ පුතේ එකතු කිරීම. එකතු කිරීම. ඊළඟට b ගේ දෙගුණයනේ. b අගේ දෙගුණය. එතකොට පුතේ මෙතන ගුණිතයක්නේ තියෙන්නේ. දෙක ගුණ කිරීම b එතකොට අපි සැලකිලිමත් වෙන්න ඕන පුතා මෙතන වරහණක් යොදා ගන්න මම සුළු වරහණක් ගත්තා එතකොට මෙතන කියන්නේ දෙක ගුණ කිරීම b වෙනුවට දෙකෙන් එක අර පාරේ තියෙනෝනේ සමහර තැන්වල දීලා දාලා පාරේ යනකොට දැකලා තියෙනෝ නේද ක්‍රියානතුරු බහුලෝ සිදුවන ප්‍රදේශයේ කි සෙමින් දී පදවන්න කියලා ඒ වගේ වැඩක් තමයි. මෙතන පොඩ්ඩක් සෙමින් දීව පදවගෙන යමු අපි නේද? කලබල වුණොත් වරදින දින හැකියාව වැඩි. මේ වගේ ගණන් හොඳට හදුවාට පස්සේ ප්‍රැක්ටිස් වුණාම අපිට වේගෙන් හදන්න පුළුවන්. මොන්න දැන් මොකද වෙන්නේ කියලා බලන්න. දැන් පුතා මට කියන්නේ මෙතන ඔයාට පේන විදියට ඔයාට පේන විදියට මම මොකද්ද ඊළඟට කරන්න ඕනේ කියලා. දැන් ඔයාට දැනෙන විදියට මොකද්ද කරන්නේ? මේ 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 මෙතන පේනකොට මොකද වෙන්නේ? බාගේ ඒව දෙක එතකොට මෙයා සුළු වෙනවනේ දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එකයි නේ එතකොට මෙතන ඉන්නේ ඍණ දෙක එකතු කිරීම එකයි දැන් මොකද කියන්නේ ඍණ දෙකට එකක් එකතු වෙයි ඍණ දෙක එක නැත්නම් මේක මෙහෙම ලියා ගන්නවා අපි මේ බලන්න වරහන් නැතුව ලිව්වොත් ඍණ දෙක එකතු කිරීම එක මෙහෙම ආවොත් පුතේ ලකුණු දෙක වෙනස්නේ මේ ලකුණු දෙක වෙනස් ධනයි ඍණයි කියලා අපි ගමු මේක ධනයි ඍණ. එතකොට වෙන්නේ අනිවාර්යයෙන්ම දෙකෙන් එකක් අඩු කරලා වැඩි එකනාගේ ලකුණ අපි දානවා. ඍණ එකයි. ඒවනම් හතේ පන්තියේදී අපි ඉගෙන ගන්න. හතේදී අටේදී මේවා ඉගෙන ගන්න නිකිල සුළු කිරි. නැත්තම් ඔයාට මේක මෙහෙම දකින්නත් පුළුවන් දුව. ඍණ 2 එකතු කිරීම ධන 1 කියලා මේක දකින්නත් පුළුවන්. නේ ඍණ 2 එකතු කිරීම ධන 1. එතකොට දුව එතනදී අපි කරන වැඩේ දන්නවනේ අපි එතනදී කරන්නේ මෙයා ඍණ මෙයා ධන එකතු වෙන්නේ විරුද්ධ දෙන්නේ. එතකොට අපි එකතු කරන්නේ නැහැ. එතකොට අපි කරන්නේ අඩු කරනවා. ලකුණ ගැන සලකන්නේ නැතුව දෙකෙන් එකක් එකයි. ඊටසේ මෙතන ගන්න හරි. එහෙම දකින්න පුළුවන්. එතකොට මෙතන උත්තරේ ඉන්නේ ඍණේ එක. බලන්න අනිත් දුවල පුතාලටත් මේ උත්තරේ ආවද කියලා. නේ? ඔන්න ඔහොමයි. මේ පියවර පැහැදිලිව පෙන්නනවා. හරි. හරි. දැන් තව කියන්න බලන්න ඉක්මනට ගැටලු තැන් හැමෝටම විවෘතයි. Tamanට කරගන්න බැරි වෙච්ච ගැටලු තැන් තියෙනවා නම් මට ඉක්මනට කියන්න. මම උන ආයි අභ්‍යාසයට එන්නම් කොතන මෙන්න අභ්‍යාසය. මොකද අපි මේ කොහොම සාකච්ඡා කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මේකේ WhatsApp group එකට දාන්න තමන් කරපු ඒවා
ඒ කරපු ඒවා දැම්මහම පුතාලට පිළිතුරු සංසන්දනය කරන්නත් පුළුවන් කියන්න පුතා පස්වෙනි ගානේ දෙවෙනි එක පස්වෙනි ගානේ දෙවෙනි එක අන්තිම එකේ නේ මෙතන දෙවෙනි ගානේ හතරයි පී අඩු කිරීම Q නේ ඔව් හරි මම ගන්න මේක මට විනාඩියක් දෙන්න පුතාගේ නම මොකද්ද මලික මනිත මනිත අලුතෙන්ද සම්බන්ධ වුනේ මනිත ඔව් සර් ෆස්ට් ටයිම් ද මේ අපි පන්ති නෑ සර් ආ මම මේ ශ්‍රේණිය හිටියේ සර් ආ කී වෙනකන්ද නමේ ඉඳන් හිටියේ සර් ආ හා නමේ කියන්නේ මේ ජනවාරි මාසේ ඉඳන් නේ නේ අපි දෙසැම්බර් ඉඳන් ඉකරේ නමේ පන්ති ඔව් සර් ආ එතකොට පුතා මෙහෙමනේ ඔන්න ගාන මම දැන් මෙතනට ගත්තා ඔයා කියන්නේ මට මේ දෙවෙනි ගාන මම පළවෙනි එක දැනට මෙතන මකන්නම් ආ ඔයාලට පේන්නේ නැතුව ඉතින් තාම මම මේක ගත්තේ එකනේ මම පෙන්නන්න මෙන්න මේක මනිත පුතා ඔයා මේ මට කියපු ගානද මේ තියෙන්නේ මම මේ පැත්තකින් අරන් තියෙන්නේ හරිද ඔව් සර් හරි හරි සර් ඔයාට උත්තරේ කීයද ආවේ උත්තරයක් ආවද ඔයාට මොකද්ද ඔයාට මෙතන මතුවෙච්ච ගැටලුව මට කියන්න බලන්න හ්ම් ඉනස රීනා ගයන් වලනේ මේක දෙකම රීන තියෙන්නේ අය බලන්න පුතේ හරි ඔන්න මනිත පුතා මයික් එක ඔන් කරගන්න අනිතය ඕෆ් කරගෙන ඉන්න අනිතයට ප්‍රශ්නයක් මතුනොත් විතරක් කතා කරන්න මනිත මා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේක පුතා 4p අඩු කිරීම q හරිනේ ඔසේ දැන් p වෙනුවට මනිත කීයද ආදේශ කරන්න තියෙන්නේ p වෙනුවට කීයද තියෙන්නේ ඍණ දෙකෙන් එකයි දෙකෙන් ඍණ භාගය හැබැයි ඔයාට පේනවද මෙතන ප්‍රකාශනයේ ගොඩ නැගිලා තියෙන විදිය p ගේ 4 ගුණය නැත්නම් සිව් ගුණය p ගේ සිව් ගුණයෙන් මනිත q අඩු වෙනවා මේ ප්‍රකාශනයේ ගොඩ නැගීම දකින්න ඕන නැතුව ප්‍රකාශ කිරීම නෙවෙයි දකින්න ඕන මොකද්ද මෙතන වෙලා අඥාත දෙකක් තියෙනවා ඒක කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ p කියන නොදන්න ප්‍රමාණයක් නෙමෙයි නියත අඥාතයක් වෙන්න පුළුවන් විචල්‍යයක් වෙන්න පුළුවන් හරි ඒ බර වචන ඕනේ නැහැ කියමුකෝ p ගේ අගය 4න් ගුණ වෙලා a අගයෙන් q අඩු වෙලා එහෙමනම් මම දැන් p වෙනුවට ඍණ භාගයේ ආදේශ කරලා ඔන්න ඍණ භාගයේ ඍණ හින්දා මම වරහණක් දාගන්නවනේ ඊට පස්සේ යා 4න් ගුණ වෙනවනේ අන්න මං ගුණ කිරීම 4 දාගත්තා එතකොට මම එතන ගුණිතයක් තීනින්ද මනිත මම මේ වගේ වරහණක් දාගත්තා සුළු වරහණ දාපින්ද කොටු වරහණ දාගත්තා මේ වරහන් භාවිතේ හරි වැදගත් අපිට එතන වරහන් නිවැරදිව අපි මෙතන භාවිතා කරොත් අපිට මේ ගැටලුව විසඳන්න හරි පහසුවක් තියෙනවා හරිම පහසුවක් තියෙනවා එතකොට අපිට පේනවා අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ අපි ඊළඟට මොකද්ද කරන්න ඕනේ අර පියවර නැත්නම් අනුක්‍රමික බව අපිට හොඳට පේනවා මේ වරහන් අපි හරියට යොදනකොට. දැන් ඔන්න ඊළඟට වෙන්නේ මේකේ අඩු කිරීම q. දැන් q කියන්නේ ඍණ 3යි. අන්න අපි ආයේ නැවත වරහනක් දාලා සුළු වරහනක් දාලා ඍණ 3 දාන. ඔන්න ඕක තමයි පළවෙනි පියවර ආදේශ පියවර. උතන්ට එක ලකුණක් කියලා. දැන් පුතා මෙතන ඍණ සංඛ්‍යාවකුයි ධන සංඛ්‍යාවකුයි ගුණ වෙන්නේ. එතකොට ඍණ එක්කෙනෙකුයි ධන එක්කෙනෙකුයි ගුණ වුණාම ලැබෙන ප්‍රතිඵලය ධන අගයක්ද ඍණ අගයක්ද? මනිතගේ ඍණ අගය. ඍණ අගය. ඊළඟට අපිට පේනවා මේක සුළු කරන්න පුළුවන් පුතේ 2 2 1
හතරට දෙකේවා දෙකයි. හරිනේ. ඒක පැහැදිලිද? එතකොට මෙතන එන්නේ ඍණ දෙක තමයි උත්තරය. ඍණ දෙක තමයි උත්තරය. ඊට පස්සේ මෙතන එනවා දුව පුතා මේ අඩු කිරීම නේ අපිට මෙතන එනවා අඩු කිරීම ඊට පස්සේ ඍණ තුන. ඔන්නෝ. ඔතනදා. දැන් ඊළඟ පියවර. ඊළඟ පියවර පුතාට පුළුවන් මෙහෙම ගන්න. මේ අපි දැන් අටේ පන්තියේ කරපු විදිහට ඍණ දෙක නේ ඍණ දෙක ඍණ දෙක අඩු වෙන්න තියෙන්නේ ඍණාගයක් නේ අඩු වෙන්න තියෙන්නේ ඍණාගයක් එතකොට මනිත අපි කරන්නේ එකතු කිරීම ධන තුන අඩු වෙන්න තියෙන්නේ ඍණාගයක් වුණාම අපි එකතු කරනවා යාගේ ආකල ප්‍රතිලෝමය දැන් ඔයාට මෙතන ගැටලුවක් මතුවලා තියෙනවා නම් ඒකට හේතුව අට ශ්‍රේණිය අට ශ්‍රේණියේ සදිශ සංඛ්‍යා සුළු කිරීම පාඩම ඔයා නැවත බලන්න වෙනවා අපි අඩු කරනකොට අඩු කිරීම එකතු කිරීමක් ලෙස ලියලා අඩු වෙන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරනවා. ඒ කියන්නේ ඍණ තුන නම් ධන තුන. මනිත ඕක දන්නවද? ඉතින් දන්නේ නැතුව ඇති. ඈ මට කතා කරා. පුතා? එතන තමයි සර්. අනේ එතන නම් ලෙඩේ ඒ ලෙඩේට හේතු අටේ ශ්‍රේණිය සදිශ සංඛ්‍යා කොටස ඔබට අමතක වෙලා තියෙනවා. මම දැන් එක ක්‍රමයක් ඔන්න ඔහොම කියලා දෙන්නම් හරි එන හොඳට මතක කර මතක තියාගන්න දැන් මේක මේ මේක ප්‍රමාණවත් මදි ඔයා දැන් මෙතන මේ හා සම්බන්ධ තව අවස්ථා කිහිපයක් හොයලා බලන්න ඕන අඩු වෙන්නේ ඍණාගයක් නම් අපි කරන්නේ එකතු කිරීම ධන තුනට සමාන කරනවා දැන් අපි එකතු කරනවා එතකොට මෙතන ධන තුනයි ඍණ දෙකයි ඒ කියන්නේ විරුද්ධ දෙකක් එකතු කරන්නේ නැහැ අපි අඩු කරනවා තුනෙන් දෙකක් එකයි වැඩි එක්කෙනාගේ අගය මේ තුනේ आगे दाने ने ये थोड़ा उत्तरी एक खाई उत्तरी एक खाई ने अनित पुताल टा आवाद है दूल्हा पुताल टा भाई उत्तरी आवाद है आवाद अन्य मान तब विधि आप पेन ना ना को मेथडिंग मेथडिंग तब आप इतने पौड़ी शॉर्ट काटते का दान ने पुलवा मेरे तो मैं अत्तर में तीरी पार्ट को मेरे मूल धर्म अनुकूल आपी නැත්තම් අපිට පොඩි ෂෝට් කට් එකක් දාන්න පුළුවන්. මෙතන වරහන අපි ඉවත් කරගෙන යනවා. මේ ඍණ දෙක ඊට පස්සේ මේ ලකුණු දෙක ගුණ කරනවා. ඍණයි ඍණයි ගුණ කරාම ධන තුන. දැන් මේ වුණාම ලකුණු දෙක විරුද්ධයි. මේකේ තර්කයක් නැහැ සිස්. අපි ව්‍යාක්‍රමයක් විතරයි අපි හදාගෙන තියෙන්නේ. විරුද්ධ නම් එකතු කරන්නේ නැහැ අඩු කරනවා. එතකොට තුනින් දෙකක් අඩු කරන පුතේ එකයි වැඩි එක්කෙනාගේ ලකුණ දාන. ඒ කියන්නේ ධන එකයි. මෙන්න මෙතන පුතේ හදා ගන්න ඕනේ ඔයාට අන්න එතනයි ගැටලුව. මම තව පුංචි උදව්වක් දෙන්නම්. ඒක කියන එක ධන තුන නේ සර්. ආ පුතේ? ඔව්. ඒ කියන්නේ මෙහෙම අපිට මුදව ගන්න ඍණ පහ අඩු කිරීම ධන තුන කියලා හිතමුකෝ. එතකොට අපි කරන්නේ මෙහෙමයි. ඍණ පහ එතකොට අඩු වෙන්න ඉන්න අගය අපි හොඳට බලනවා අඩු වෙන්න ඉන්නේ ධන තුන. එතකොට අපි කරන්නේ අඩු කරන්නේ නැහැ එකතු කරනවා මේ අඩු වෙන්න ඉන්න අගේ ආකල ප්‍රතිලෝමය කියන්නේ ධන තුනේ ආකල ප්‍රතිලෝමයේ ඍණ තුන. ඍණ තුන. එතකොට අපි ඊළඟට කරන්නේ එකතු කිරීම. එකතු වෙන්න ඉන්න දෙන්න ඍණගයන් දෙකක් නේ එකම ලකුණනේ තියෙන්නේ. එතකොට අපි එකතු කරනවා 5යි 3යි 8යි දෙන්නම ඍණින්ද ඍණ 8යි. තේරුණාද? අවස්ථා දෙකයි එන්නේ. අඩු වෙන්නේ ඍණගයක් වෙන්න පුළුවන්, අඩු වෙන්න තියෙන්නේ ධනගයක් වෙන්න පුළුවන්. ඔච්චරයි ඉන්නේ. උතුරින් එහාට වෙන එකක් වෙන්න බෑනේ. මේ කාගෙන්ද අඩු වෙන්නේ කියන එක අපිට අදාළ නැහැ. කාගෙන්ද අඩු වෙන්නේ ආ ධනද ඍණද ඒක අදාළ නැහැ. තේරුණාද? එහෙනම් අඩු වෙන්නේ ඍණෙක් කෙනෙක් නම් එකතු කරනවා යාගේ ආකල ප්‍රතිලෝම. අඩු වෙන්නේ ධනෙක් කෙනෙක් නම් ඒත් එකතු කරනවා මෙයාගේ ආකල ප්‍රතිලෝම. පැහැදිලිද? මනිත පැහැදිලිද? හරිද? පැහැදිලි සර්. හරි. මේක ප්‍රැක්ටිස් කරන්න.
මේක Tamanටම පුළුවන් කුංචි කුංචි ගණන් ටිකක් ලියලා ප්‍රැක්ටිස් කරන්න ඔයාට ඕනොත් මම WhatsApp කරන්නම් මේ මේ හා සම්බන්ධ ගැටලු ටිකක් අටේ පොත බලන්න ආ thank you sir අපි ඔව් තව තව ගැටලු තැන් තියෙනවා නම් කියන්න හ්ම් අපි දැන් පහේ දෙක කොටසක් කතා කරා ඔව් එහෙමනම් පුතාලා මේ අද පාඩම ඉවරනට පස්සේ WhatsApp කරන්න ඕගොල්ලෝ කරපු ඒව ටික අනිවාර්යයෙන්ම මට එතන මමත් අහඹු ලෙස බලනවා මේ එතකොට වැරදි අඩුපාඩුවක් තිබුණොත් මට කියලා දෙන්න පුළුවන් ඒඳ ඕගොල්ලෝ දාලා තියෙන ඒකම ඕගලන්ටත් පුළුවන් සංසන්දනාත්මකව බලන්න තමන්ගේ පිළිතුරු නිවැරදිද කියලා නේ එහෙම කරමු සර් ආ අපි නිදසුන් ගන්න හදුවටත් කමක් නැද්ද මොකද්ද නිදසුන් ඔව් ඔව් අනිවාර්යෙන්ම නිදසුන් ගණන් හදන්න ඕන. ඒක තමයි හොඳම විදිය. මං කිව්වේ මේ පෙළ පොත මේ පෙළ පොත මේ පෙළ පොත තමයි පුතේ ඔයගොල්ලන්ගේ හොඳම යාළුවා කරගන්න ඕන. ඔය පෙළ පොත් ටික ඔයගොල්ලන්ට මං හැම විශේෂකම කියන්නේ. ඔය පෙළ පොත් ටික ඔයගොල්ලෝ හරියට හරියට අධ්‍යයනය කරනවා නම් අපි self study කියන්නේ ස්වයන් අධ්‍යයනය ඔයගොල්ලෝ හරියට කරනවා නම් ඒකට ඔයගොල්ලෝ පුරුදු වෙලා තියෙනවා නම් හුරු වෙලා තියෙනවා නම් ඔයගලන්ට පුතේ මේ අපේ සහයෝගය ඕනෙත් නැහැ ওই ගමන තනියම යන්න පුළුවන්. ඒතර අපිට ඔයගලන්ට දෙන්න තියෙන්නේ පුංචි උදව්වයි. ඒ කියන්නේ ඔයගලගේ ගැටලු තැන් වලට විසඳුම් ටික දෙන එකයි විතරයි තියෙන්නේ. ඒතර මේ විෂය කර්ම කී කී දෙන්න ඕනේ මේ මේ විෂය කර්ම හොඳට මනාව පැහැදිලි වෙන ওই පෙළ පොත්වල. අපි ওই වයසේදී අපිට ඔහොම පෙළ පොත් තිබුණේ නැහැ පුතේ. ඔබේ අම්මා තාත්තා ඉගෙන ගන්න කාලේ ඔහොම පෙළ පොත් තිබුණේ නැහැ. මතක තියාගන්න. අපි අපි කරුණු හොයාගෙන ගියා අපි ගාව අපි වෙන පොත්පත් හොයලා බලලා තමයි ඉගෙන ගත්තේ නේ ඉතින් ඕගලන්ට ඒ කියන සියලු පහසුකම් සහ මූලාශ්‍ර තියෙනවා එකම දේ තමයි ඕගලන්ට පොඩි හික්මීමකින් මම මේ හැමෝටම දොස් කියනවා නෙවෙයි ඔබට හික්මීමකින් ඒකට එක අරමුණකින් පොඩ්ඩක් යප වෙන්නයි ඕනේ අන්න එතනට හුරු වෙන්නයි ඕනේ ආ right අපි එමු අද දවසට අපි දැන් එනවා පුතේ දීපද ප්‍රකාශන දෙකක ගුණිතය ඉගෙන ගන්න මේ වචන වලට බය වෙන්න එපා දීපද දීපද කියන්නේ පද දෙකක් සහිත ප්‍රකාශන නේ දීපද කියන්නේ පද දෙකක් සහිත ප්‍රකාශන ඒ වගේ ප්‍රකාශන දෙකක ගුණිතය ඒ කියන්නේ මම දැන් උදාහරණයක් ලිව්වොත් එහෙම මෙන්න මෙහෙම. ඔන්න මම උදාහරණයක් ලිව්වොත් අපි ගත්තොත් එහෙම ඔන්න x එකතු කිරීම 3. මෙයා පද දෙකයි. ඒ පද දෙක වෙන් කරන්නේ පුතේ අපි මේ එකතු කිරීමේ ගණිත කර්මය. එකතු කිරීමේ ගණිත කර්මය. එතකොට x මෙතන 3. මෙන්න 1යි. ඊළඟට අපි තව ප්‍රකාශනයක් ගත්තොත් ඔන්න මම ලියනවා x අඩු කිරීම 5. එතකොට මේ දීපද ප්‍රකාශන දෙක. එතකොට මේ දීපද ප්‍රකාශන දෙකේ ගුණිතය. අන්න දැන් දුවල පුතාලා ඉගෙන ගන්න හදන්නේ මේන් මේ වගේ ප්‍රකාශන ටික ගුණ කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න හදන්නේ. ගුණ කරන්නේ කොහොමද? ගුණිතය කියන එක අමුතුවෙන් මෙතන පෙන්වන්න ඕනේ නෑ පුතා. වරහන් වලින් මේ වරහන් දෙකෙන් අපිට නිරූපණය වෙන්නේ ගුණිතයක් බව. ඒක පොඩි සම්මතයක්. ඒක ගුණිතයක් බව තමයි පෙන්නන්නේ. අපි මෙතන මැද්දට ගුණ කිරීමේ ලකුණ දාන්න අවශ්‍ය නැහැ. right. අන්න එහෙනම් දැන් ඔබ නොදන්න දෙයක් දැන් ඉගෙන ගන්න හදයි. හොඳට අහගන්න බලන්න ගැටලුවක් මතුනොත් ඒ මොහොතේම ප්‍රශ්න කරන්න. එතකොට අපි මුලින්ම මාතෘකාව ලියලා දිනේ දාගමු ලියන්න සටහන් පොතේ දීපද ප්‍රකාශන දෙකක ගුණිතය කියලා. දීපද ප්‍රකාශන දෙකක ගුණිතය දීපද ප්‍රකාශන දෙකක ගුණිතය right ඉතින් පුතේ අපිට මේ දීපද ප්‍රකාශන දෙකක් ගුණ කරන ක්‍රම කිහිපයක් තියෙනවා පෙළ පොතේ දැන් තියෙන ක්‍රම දෙකයි මම ඕගලන්ට ක්‍රම තුනක් කියලා දෙනවා. හැබැයි ක්‍රම තුනක් ඉගෙන ගත්තට ඕගලන්ට ඊට පස්සේ ඔගොලු
බහුලව භාවිතා කරන්නේ. ඉතා පහසුවෙන් භාවිතා කරන ක්‍රමය තමයි අපි ඊට පස්සේ හුරු වෙන්න ඕනේ. ඔන්න බලන්න. ඔන්න මම ගන්නව එක අවස්ථාවක්. අපි හිතමු ඔන්න දැන් මොනවද ලියන්න එපා මං ඔව් නැත්නම් මෙහෙම ලියන්නකො අපි නැත්නම් වෙලාවත් ඉතුරු කරගන්න එපා ලියන්න දීපද ප්‍රකාශන දෙකක් ගුණ කරන ක්‍රම තුනකි දීපද ප්‍රකාශන දෙකක් ගුණ කරන ක්‍රම තුනකි ගුණ කරන ක්‍රම තුනකි දීපද ප්‍රකාශන දෙක ගුණ කරන ක්‍රම තුනකි ගුණ කරන ක්‍රම තුනකි හරිනේ එමනම් මම දැන් බලා ගන්න මම ගන්නවා මුලින්ම x එකතු කිරීම 3 ගුණ කරනවා පුතේ x නෑ දැන් අහගන්න දැන් හොඳට බලා ගන්න x එකතු කිරීම 2 දැන් මේ දෙක ගුණ කරන්න හදයි මුන්න දැන් මම පළවෙනි ක්‍රමය කියලා දෙන්න හදයි දැන් ලියන්න එපා හොඳට බලා ගන්න දහරණය කරගන්න හරි නිකම් බලනවා බැලෙනවා නෙවෙයි බැලෙන විදිය නෙවෙයි මේක හොඳින් බලන්න සියලු ඉරියව් මේකේ යොමු වෙන්න ඕන හරි පළවෙනි ක්‍රමය එතකොට පුතේ අපි කරන්නේ මෙහෙමයි අන්න බලන්න දැන් මම මේ පළවෙනි ක්‍රමයට මෙහෙම උදාහරණයක් දෙන්නම්කෝ අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ ඉන්න බලන්න පළවෙනි ක්‍රමයට මම මෙහෙම උදාහරණයක් ගන්නම්. මේක දැන් ක්‍රමය මේක ක්‍රමය පිළිබඳව ඔයගොල්ලෝ අවබෝධයක් ගන්න එපා. අපි හිතමු පුතේ මෙහෙම 23 ගුණ කරන්න කියනවා 15. හරිනේ. එතකොට ඇත්තටම ඔයගොල්ලෝ කරන්නේ ඉතින් 23 15 ගුණ කරනවා නේද සාමාන්‍ය විදිහට. මම එහෙම නෙමෙයි. මම 23 ලියනවා පුතා 20 එකතු කිරීම තුන කියලා. හරිද? 15 ලියනවා 10 එකතු කිරීම පහ කියලා. දැන් බලන්න දීපද දීපද ආරයි. දැන් මම කරන්නේ 20 එකතු කිරීම තුන ගුණ කරනවා 10 එකතු කිරීම පහයි. ඔන්න හොඳයි. 10 එකතු කිරීම පහයි. ඔහොම ලියාගන්න. දැන් මොන මං ගුණ කරනවා මුලින්ම පහේ පස්වරක් තුන 15යි එයා එහෙමම ලිව්වා එකතු කිරීම පහෙන් පස්වරක් 20 මේ පස්වරක් තුන පස්වරක් 20 එතකොට 100යි ඔන්න ඒක එහෙම ලිව්වා දැන් මම මොකද කරන්නේ දැන් මම ගුණ කරන්නේ 10 දැන් මං 10ෙන් ගුණ කරා මං එතන ඕගලන්ට තව පැහැදිලි වෙන්න 10 වෙන පාටකින් කියන්නම්කෝ ඔන්න මන් දැන් 10න් ගුණ කරන්නේ 10 වර 3 30යි එයාම මන් ලියන්නේ මේ 100ට යටින් 30යි ඊළඟට එකතු කිරීම 10 වර 20 200යි දැක්කද මන් කරපු වැඩේ ඔන්න ඕම මේ ඔන්න මන් කරේ මේ විදියට ගුණ කරා ඊළඟට මොකද කරන්නේ මේ ටික පුතා මම එකතු කරනවා 15ට මේ ටික මම දැන් 15ට එකතු කරනවා ඔව් කොහොමද වෙන්නේ මෙතන එනවා 15 එකතු කිරීම 100යි 30යි 130යි එකතු කිරීම 200යි හරිනේ එතකොට ඔන්න මම දැන් මේ ටිකේ එකතුව ගන්නවා මේ විදිහට මේ ටික එකතු කරනවා දැන් 200යි 100යි 300යි 330යි 340යි 345යි උත්තරේ 345යි මෙතන 130යි මෙතන 200යි ඒතර 330යි 345යි දැන්
දැන් උත්තරේ හරියද කියලා බලමු නේ අපි හරියද කියලා බලමු මම මේ හරියෙන් ගුණ කරන්නම් 23 15 න් අපි සාමාන්‍ය විදිහට ගුණ කරමු 543 15 5යි එකක් පිටුයි 542 10යි 1යි 11යි එතකොට මේ එක ගත්තා 143 3යි 142 2යි දැන් මේ දෙක එකතු කරා එතකොට 345යි උදාලට පේනවනේ එහෙනම්නේ මෙතන ආපු උත්තරේම තමයි මෙතනත් ආවේ හැබැයි නේ ඔව් ගැටලුවක් තියෙනවද ඔව් ඔන්න සමේ ක්‍රම මේ දෙකෙන් සදි මේකනේ ලේසි මේ ඔය 23 කියන්නේ ඔයා කියන්නේ දැන් මේක ලේසි කියන එකනේ ඒක හරි මම කිව්වේ නෑනේ මම කිව්වේ මෙහෙම ක්‍රමයක් තියෙනවා නේ දැන් අපි දැන් ගමනක් යන්න පාරවල් ටිකක් මේ හොයාගන්න හදයි මං තාම කිව්වේ නෑනේ දීසි පාර මොකද්ද කියලා දීසි පාර දැන් ඔයාලට තේරෙයි මම මේ පාරවල් ටික මේ පෙන්නලා දෙන්නා දැන් මොනවද පාරවල් අපි කොහෙද යන්න හදන්නේ ගමන මේ දීපද ප්‍රකාශන දෙක ගුණ කරන විදිය තේරුණාද යසා නේ ඒකේ මොකද්ද දීසි කියන එක ඊට පස්සේ තීරණය කරගමු මෙහෙම පුළුවා මෙහෙම කරන්න පුළුවන් කියන එක තමයි මම පෙන්වන්නේ. ඒ ක්‍රමේ මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් මට කියන්න. ඒ ක්‍රමේ නොතේරෙන තැන. එහෙම නැහෙනේ නේ? හා. ඔන්න එහෙනම් අපි ඒක දැන් මෙතනට ඇප්ලයි කරන්න හදන්න. ඔන්න බලන්න. අපි කරන්නේ x එකතු කිරීම 3 x එකතු කිරීම 3 මම ගුණ කරනවා x එකතු කිරීම 2. ඔන්න. එතකොට ඔන්න මම දැන් ගුණ කරනවා මුලින්ම 2. දෙවරක් 3 6යි. එකතු කිරීම. දෙවරක් x 2යි x. ඒක හරිනේ. ඊට පස්සේ මම කරන්නේ x වලින් ගුණ කරනවා. x වරක් 3 3යි x. නේ x වරක් 3 3 x ඉර දිගට තව දාගමු අපි මෙතන නේ 3 x 3 2 5 නේද ඔව් නෑ තාම ගුණ කරනවා පුතේ කලබල වෙනවා ඔයගොල්ලෝ අනේ මන්දා මේ x වරක් 3 3 x තාම x x ගෙන් ගුණ කරේ නෑනේ මෙයාගෙන් මේ දෙන්න ගුණ කරා දැන් x ගෙන් අපි ගුණ කරනවා එතකොට x ගුණ කිරීම x x ගේ දෙවෙනි බලය අන්න දැන් දුව අපි කරන්නේ අන්න දැන් මේක පහලට එකතු කරනවා පහලට එකතු කරනවා කොහොමද එන්නේ 6 එහෙම්මයි එකතු කිරීම 3x 2x එකතු කරාම අර දුව කිව්වා වගේ මෙයා 5x එතකොට මෙතන x වර්ගය දැන් මේ වගේ අපිට නිශ්චිත සංඛ්‍යාවක් මෙතන ගොඩ නැගෙන්නේ නැහැ දැන් මෙතන අපි මේ ඔක්කොම එකතු කරානේ අපි මේ දන්න කියන අගයන්නේ තින් මෙතන එහෙම එකතු කරන්න බෑනේ x වර්ගයේ v මේ vg පද මෙයාගේ බලයක් තින් දෙකේ බලය මෙයා x 5 x මෙයා 6 මේක තවදුරටත් සුළු කරන්න බෑ එහෙමනම් දුව මෙයාගේ පිළිතුර වෙන්නේ x වර්ගය ධන 5 x එකතු කිරීම 6 ඔන්න ඔහොමයි දැන් පැහැදිලිද ගත්ත විදිහ? සර් මේක ලියා ගන්නද? ඔව් නෑ මං අහන්නේ පැහැදිලිද? ඔව් සර්. පැහැදිලි සර්. පැහැදිලි. ඔව් සර්. පැහැදිලි සර්. සටහන් කරගන්න. සටහන් කරගන්න. සටහන් කරගන්න ඊට පස්සේ මම ඔයගලන්ට තව අවස්ථාවක් දෙන්නම්. සර්. ලෝ කියන්නේ පොතේ. සර් දැන් මක්කපු ගානේ 20යි 3යි නැතුව වෙන එකක් ලියන්න බැරිද? මොකද්ද? කලින් ගානේ 20යි 3යි 20 20යි 3යි ඔව් ඔයා දැන් කියන්නේ 23 කියන එක වෙනුවට පුතා කියන අගයක් මට පද දෙකක අගයක් කියන්නේ. නෑ සර්. ඔව්. ඔයා කියන්නේ 20 එකතු කිරීම 3 23 නැතුව වෙන සංඛ්‍යා දෙකක් නේ. ඔව් සර්. ඔය මට කියන්නකෝ එහෙම අගයක්. එහෙම එකක් කියන්න මට. හ්ම්?
දහටයි පහයි අන්න හරි දැන් ඔයා මට කියනවා මෙන්න මෙහෙම දැන් මම 23 වෙනුවට දැන් මම 23 මං ගත්තේ පුතේ 20 එකතු කිරීම 3 කියලානේ දැන් ඔයා මට කියනවා 18යි 5යි ගමු නේද කියලා මට ඔය දුව කියන්න මේ අවස්ථා දෙකෙන් වඩාම මිත්‍රශීලී වෙන්නේ මොන අවස්ථාවද ඔයාට සුළු කිරීම වලදී මිත්‍රශීලී වෙන්නේ මොන අවස්ථාවද මේ පළවෙනි අවස්ථාවද දෙවෙනි අවස්ථාවද අ පළවෙනි එක ඇයි ඒක මට මිත්‍රශීලී වෙන්නේ ඔබට මිත්‍රශීලී වෙන්නේ 10 ගුණාකාරකයක් තියෙනවා. අපි කැමතිනේ පුතේ 10ෙන් 20ෙන් 40ෙන් 50ෙන් 100ෙන් ගුණ කරන්න. ඔයා කැමතිද 18ෙන් ගුණ කරන්න? ඔයාට 20ෙන් ගුණ කරන 20ෙන් ගුණ කරලා ගන්නවට වඩා ඉක්මනින් 18ෙන් ගුණ කරගන්න පුළුවන් නම් ඔයාට මේක මිත්‍රශීලී නම් මේක ගන්න පුළුවන්. මෙහෙම ගත්තා කියලා අවසාන පිළිතුර වෙනස් වෙන්නේ නැහැ. ඒක දැන් මම කරලා පෙන්නන්න ඕනේ. දුවට පුළුවන් ඔයාට දැන් ඔයා තුල එනවනේ ඔන්න සැකයක් හරි වටිනවන්නේ ඒක. ඕක තමයි පුතාලා තුල එන්න ඕනේ. ඔබ තුල එන්න ඕන ඉගුණුම් කෘතුහලය. ඉගුණුම් කෘතුහලයක් එන්නවා. ඇයි මේක මෙහෙම ගන්න? ඇයි මෙහෙම බැරි? එහෙමනම් ඊළඟට ඒක පරීක්ෂා කිරීම ඔබ විසින්ම කරන්න ඕන. මම මෙහෙම අරගෙන හදනවා. හදලා බලනවා. එතකොට මට උත්තරේ එනවා. ප්‍රශ්නයක් නැහැ උත්තරේ එනවා. හැබැයි මට මේකෙන් ಗುಣ කරගන්න ටිකක් වෙලා ගියා. එහෙනම් මේ 20 ගත්තේ ಗುಣ කිරීමේ පහසුවට. අපි හැමතිස්සෙම මේ 10 ගුණාකාරකයකට ගලප ගන්නකොට දැන් මනෝමින් ಗುಣ කරනකොටත් අපිට ඕක හරි ලේසියිනේ. දැන් 23 ව 15ක් කියුවොත් අපි මේක 20 එකතු කිරීම 3 කියලා අරගෙන අපිට 15ෙන් මනෝමෙන් ගුණ කරන්න පුළුවන්. කොහොමද ගන්න? එතකොට මේ බලන්න 20ව 15. මම මේ මෙතන දීපද ගත්තේ නෑ මම මේ මනෝමේ. එතකොට අපි දන්නවා 20ව 15ක් අපිට ගන්න පුළුවන් 15 වරක් දෙක 30යි 300යි. ඊට පස්සේ 3ව 15. ඒ කියන්නේ 45යි. 345යි. දැක්කද? එහෙම උනේ. දැන් ඔයා මෙතන 18 දැම්මා නම් ඔයා ආයි 18 15ෙන් ගුණ කරන්න ඕන. ඊට වැඩි හොඳයි 23 15 න් ගුණ කරන්න. දොර මං කිව්ව එක පැහැදිලිද? ඔව් සර්. Thank you. හරි. දැන් මම හිතන්නේ ඕගොල්ලෝ ලියාගෙන ඉවරයි. මෙන්න ඕගලන්ට අවස්ථාව. හරි? මේකෙන් මම දැන් ඕගලන්ට ඍණ අවස්ථා දෙන්න යන්නේ. මොකද මේ ක්‍රමේ ඍණ අවස්ථා දීලා මේක 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 අපි දිගට භාවිතා කරන ක්‍රමයක් නෙමෙයි. උදාහරණයට ඍණ මෙතන x ඍණ 3 x ඍණ 2 කියලා දාලා හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපි ඕනම් මම මෙහෙම එකක් දෙන්නම් කොන්න බලන්න. හැබැයි වරද්ද ගන්න නැතුව කරන්න. මම මෙහෙම දෙවෙනි අවස්ථාව දෙවෙනි එක දෙන්නම්. මම මෙහෙම දෙනවා. ඔයගොල්ලෝ උසහායක් දරන්න බලන්න. ඔන්නම දැන් ඒක මේ විදිහම තමයි. හැබැයි කියලා දුන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් ඔයගොල්ලෝ උත්සාහ කරන්න හරි. පළවෙනි ක්‍රමය යටතේ. අන්න මම දෙනවා x ඍණ 3 ගුණ කිරීම x ඍණ 2. ඒ ක්‍රමයට හදන්න බලන්න. මම පුංචි වෙලාවක් දෙන්නම්. නමුත් උත්සාහ කරන්න හැබැයි කවුරුවත් මේක දිහා බලලා අයියෝ මේක අමාරුයි මට කරන්න බෑ දැන් සර් හදනකම් බලන් ඉඳලා ලියා ගන්නවා කියලා හිතනවා නම් ඒ තරම් අඥානකමක් නෑ. ඔබ උත්සාහ කරන්න. වරදි වැරදුනොත් ඒ වැරදි බව අඳුරගෙන තව විදිහකට උත්සාහ කරන්න. हरी सर
හරි සර්. හරි. හරි. එහෙමනම් මට ඉස්සෙල්ලා ඔයගලන්ට ආපු උත්තරේ කියන්න බලන්න. මට උත්තරේ කියන්න බලන්න. දහ එක්කෙනෙක් කියන්න. ඕ. හරි හරි කියපු අයට පුළුවන් කියන්න. කියන්න. මට මේක ආපු උත්තරේ කියන්න පුතේ. x දෙවෙනි බලය අඩු කරනවා 5x ඍණ 5x ඍණ 6 ඍණ 6 තව උත්තර තියෙනවා නම් කියන්නේ යසස් නේද මේක කිව්වේ ඔව් සර් සර් ධන 6 ආ තව උත්තරයක් කියනවා x වර්ගය අඩු කිරීම 5x ධන 6 පුතාගේ නම විනෙත් විනෙත් ඔව් සර් විනෙත් තව උත්තර තියෙනවා නම් දැන් මම හදන්නම් ඔන්න මම කරන්නේ පුතේ මෙන්න මෙහෙමයි මේක අපිට මෙහෙම ගන්න පුළුවන් x ඍණ 3 මම ලියනවා දරුවනි x එකතු කිරීම ඍණ 3 කියලා වැරද්දක් නැහැනේ ධනයි ඍණයි නේ x එකතු කිරීම ඍණ 2 කියලා මම මෙයාව ලියනවා නේ ඔන්න ඔන්නම ලියාගන්න දැන් මං ගුණ කරනවා ඍණ 2 ඍණ 3 න් ගුණ කරනවා ඍණ 2 ඍණ 3 න් ගුණ කරාම යසස් කීයේ දන 6 එතකොට එන්නේ දන 6 ඍණ 2 3 න් ගුණ කරාම ඍණ 2යි x ඒක හරිනේ දැන් ඔන්න ඍණ 2 න් ගුණ කළා ඉවරයි දැන් x න් ගුණ කරන්න x ඍණ 3 න් ගුණ කරාම ඍණ 3යි x x x න් ගුණ කරාම මොකද වෙන්නේ x වර්ගය x වර්ගය දැන් මම මේ පේලි දෙක එකතු කරනවා නේ මම මේ පේලි දෙක එකතු කරනවා එතකොට පුතා මෙතන ඉන්නේ ධන 6 ඍණ 2යි x ට එකතු වෙනවා ඍණ 3යි x එතකොට මොකද යසස් වෙන්නේ එතකොට ඉන්නේ ඍණ 5යි x x වර්ගය මෙතන ධන දාන්න ඕනේ ධනයි ඍණයි ඍණ වෙන හින්දා එහෙනම් මොකද වෙන්නේ උත්තරය පුතේ x වර්ගය ඍණ 5යි x ධන 6 දිනෙත් කිව්වා හරි යසස් මෙතන වරද්ද ගත්තා ඍණයි ඍණයි ගුණ වෙනකොට ධන පුතේ පැහැදිලිද ගාන පටන් ගන්දිම ඍණ 2 ඍණ 3 න් වැඩි කරලා මේ ගුණ කරා නම් ඒත් හරි නේද ඍණ 2 ඍණ 3 ඒ කියන්නේ මෙතන මේ එකතු කිරීම ඍණ 3 දා ගන්න නැතු ඔයා ඔව් සර් ඔව් එතන එහෙම කරන්න පුළුවන් හැබැයි කල්පනාවෙන් කරගන්න ඕනේ පටලව ගන්න නැතු ඕනේ කල්පනාවෙන් කරගන්න ඕනේ වරදින්නේ නැහැ හරි හරි අපි දැන් යමු දෙවෙනි ක්‍රමයට දැන් මේ ක්‍රමය ඔහොමයි අපි ඉතින් මේක වැඩිපුර භාවිතා කරන ක්‍රමයකුත් නෙවෙයි නමුත් දැනගෙන ඉන්න එක වටිනවා හරි අපි යමු දෙවෙනි ක්‍රමයට ලියන්න අපි එනවා පුතේ දෙවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය මේක තමයි අපි මේක මේක සමහර වෙලාවට ඔබෙන් බලාපොරොත්තු වෙන ක්‍රමයක් ඒ කියන්නේ අපි මේක ගන්නවා වර්ගඵලයේ ඇසුරෙන් කියලා. ඕගොල්ලෝ ලියා ගන්න. වර්ගඵලයේ ඇසුරෙන්. වර්ගඵලයේ ඇසුරෙන්. වර්ගඵලයේ ඇසුරෙන්. මොන හොදට බලා ගන්න.
මට අර ඉස්සල් අපි ගත්ත ගැටලුව පොඩ්ඩක් මට කියන්න මම මුලින්ම ගත්ත එක x ධන 5ද මට x ධන 3ද x ධන 3යි අනිත් එක නේ x ධන 2යි x 3යි 2යි නෑ නෑ මුල් එක කියන x ධන 2 x ධන 2 හරි අර මෙයා උදා x ධන 2 ඔන්න හොඳට බලා ගන්න අපි ගන්නවා පුතා මේක x කියන්නේ අපි දන්නේ නැහැනේ කොච්චරක්ද කියලා අපි මේ මේ x කියන්නේ යම් දිග ප්‍රමාණයක් කියලා අපි සලකනවා යම් දිග ප්‍රමාණයක් එතකොට අපි ගන්නවා මේක මෙන්න මේ විදිහට ඔන්න බලන්න මම මේ x කියන ප්‍රමාණය ගන්නවා යම් දිග ප්‍රමාණයක් මේ x කියන ප්‍රමාණය තමයි මම මේ පෙන්නන්නේ ඒ දිග එයාට ඒකක 3ක් එකතු වෙනවා ඒ කියන්නේ එහෙනම් එයාට මම එකතු කරනවා ඒකක 3ක ප්‍රමාණයක් ඕන ඕම කියලා හිතමුකෝ මනින්න දෙයක් නෙවෙයි ආ මනින්නේ නැහැ මනින්න අවශ්‍ය නැහැ මනින්න බෑනේ අපිට මෙතන එතකොට මේ ප්‍රමාණය මම x කියලා ගන්නවා එතකොට මේ ප්‍රමාණය මම 3යි කියලා ගන්නවා 3යි එහෙනම් මේ සමස්ත ප්‍රමාණය කොහොමද එන්නේ x එකතු කිරීම 3 මේ මුළු දිග මුළු දිග x එකතු කිරීම 3යි දැන් මම මෙයාව එතකොට දිගක් විදියට ගත්තේ මම ටිකක් මේ මේ පැත්තෙන් ලියන්නම්කෝ මේක මේ x එකතු කිරීම 3 අනික x එකතු කිරීම 2නේ එතකොට මම මෙයාව ගත්තේ පුතේ දිගක් කියලා මේ දිග හරිනේ දැන් මොකද්ද ගැටලුව ගැටලුවක් තියෙනවා නම් අහන්න ඊළඟට මම මේක ගන්නවා පළල විදියට. දැන් මෙයාට මම හරියට මාංශක 90කින් එම ප්‍රමාණයටම වගේ අඳිනවා. ඊට පස්සේ ඒකක දෙකයි ඉන්නේ මෙතන ඉඳන්. එතන ඉඳන් ඒකක දෙකක් වෙන විදියට මම මේ ආසන්නව ඔහොම අඳිනවා. නේ? හොඳයි. දැන් එතකොට මේ ටික x නේ. මේ ටික x. මේ ටික දෙකයි. නේ එතකොට මේ ඔක්කොම වෙනවා x එකතු කිරීම 2 හරිනේ දැන් අපි මේ ඍජු කෝණාශ්‍රය මෙතන දැන් ඔයාල පේනවා මේ ටික එතකොට මේක වෙන්නේ පුතා පළල මෙයා පළල දිග පළල ගුණ කරාම ගොඩ නැගෙන්නේ කාවද ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය එහෙමනම් දැන් අපි මේ ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ කරනවා මේ ඍජු කෝණාශ්‍රය මම සම්පූර්ණ කරනවා මේ විදියට මම මේ ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ කරනවා හරිද එතකොට ඔන්න දැන් මම මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයේ හෙව්වොත් වර්ගඵලය කියන්නේ මත් පිට ගන්න ඉඩ ප්‍රමාණයනේ මේ පුෂ්ඨේ මත් පිට ගන්න ඉඩ ප්‍රමාණය එතකොට මේ වර්ගඵලයෙන් එන්න ප්‍රකාශනයේ තමයි මේ ගුණිතේ නිරූපණය වෙන්නේ මේ ගුණිතේ නිරූපණය වෙන්නේ මේ ප්‍රකාශනයේ එතකොට මම මෙයාගේ වර්ගඵලය හොයන්න තමයි දැන් උත්සාහ කරන්නේ මම වර්ගඵලය හොයන්න මොකද කරන්නේ මම මේක වෙන් කරගන්නවා කොටස් වලට මම මෙතනින් මෙහෙම අදිනවා රේඛාවක් මම මෙතනින් අදිනවා රේඛාවක් අන්න දුවල පුතාලට පේනවා මේකේ කොටස් හතරක් හැදෙනවා නේ මේ කොටස් හතර. දැන් මේ හතරේ වර්ගඵලය අපි වෙන වෙනම හොයනවා. කොහොමද හොයන්නේ? ඔන්න බලන්න. මෙයා x මෙයා x සමචතුරාර්ශය. එතකොට x ගුණ කිරීම x එතන ඉන්නේ x වර්ගය. මෙතන x 3න් ගුණ වෙනවා. x ගුණ කිරීම 3. එතකොට එදෙන උන 3යි x. මෙතන 2යි x 2 ගුණ වෙනවා නැත්නම් x ගුණ වෙනවා 2ෙන්. එතන එනවා 2x මෙතන 2 3යි ගුණ වෙනවා එතකොට එතන එනවා 6 එතන දුල පුතාලට පේනවා මෙතන එනවා x වර්ගය එනවා මෙතන 3x මෙයාගේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය 2x මෙයාගේ වර්ගඵලය 6 එහෙනම් මේ සමස්ත වර්ගඵලයේ ගොඩ නැගෙන්නේ මේගොල්ලන්ගේ එකතු වෙන එතකොට මම ගන්නවා x වර්ගය එකතු කිරීම 3x එකතු කිරීම 2x එකතු කිරීම 6 නේ
අන්න දැන් පුතාලට පේනවා මෙතන සජාතීය පද දෙකක් තියෙනවා. එහෙමනම් ඔන්න මම තව දුරටත් මෙයාව ගන්නවා මේ විදියට. x වර්ගය 5x එකතු කිරීම 6 කියලා. ඒ කියන්නේ මේ වර්ගඵලය වර්ගඵලයේ නිරූපණය වන ප්‍රකාශනය හැදෙන්නේ මේ ද්විපද ප්‍රකාශන දෙකේ ගුණිතය තමයි නිරූපණය වෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. මොකටද? එතකොට මම මේ පාට පාට පාවිච්චි කරාට ඔයගොල්ලෝ පාට පාට පාවිච්චි කරන්න යන්න එපා. ඔයගොල්ලෝ පැන්සල කළු නිල් පෑන් පාවිච්චි කරන්න. ආ මම මුචි වෙලාවක් දෙන්නම් සටහන් කරගන්න. සඳහන් කරපු අය දෙපාරක් බලන්න. හරිද? 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 හරි. ඔන්න එනම් මම පුතාලට අවස්ථාවක් දෙන්නම් කරන්න. ඒ තමයි මේ විදිහට වර්ගඵලයේ ඇසුරෙන් ගන්න. ගත්තොත් ඔන්න
ඔයාලන්ට මම දෙන්නම් x එකතු කිරීම 5 වාරයක් x එකතු කිරීම 2 හා ගන්න බලන්න වර්ගඵලයේ ඇසුරේ වර්ගඵලයේ ඇසුරේ आई चेक करना है अरे सर अरे पुते बोला कि नानी तेरा तावस्ताव देन है मावे वेलाव रोमांट देनना इर्वसे साक्षात्कार करना හරි ඔන්න එන මං හදන්නම් දැන් පුතල් හැමෝම සූදානම් ඇති යා ඔන්න අවධානය යොමු කරන්න අපි මොකද කරන්නේ අපි ගන්නවා මේ x කියන දිග ප්‍රමාණය පුතේ යම් නිශ්චිත දිගක් ලෙස අපි සලකනවා ওই විදියට ඊට පස්සේ අපි ඒකක පහ සලකනවා තවත් මේ වගේ රේඛා ඛණ්ඩයක් කියලා එතකොට මේ සමස්ත දිග වෙන්නේ මේ ටික x වෙනවා මේ ටික 5යි එතකොට මේ ඔක්කොම x එකතු කිරීම 5යි හරිනේ ඊළඟට අපි මොකද කරන්නේ නැවත මෙතන අපි මේ දිග ප්‍රමාණය x ලෙස සලකනවා නේ ඊට පස්සේ පළල අපි ගන්නවා ඒකක 2 ඕල්දේ එතකොට මෙතන ඔබලන්ට තේනේ මෙතන ඍජු කෝණයක් වෙන විදිහට එන්න ඕන මෙයා x මෙයා 2යි එතකොට මෙතන x එකතු කිරීම 2 ඔන්න ඉතින් අපි දැන් සමස්තය ගන්නවා මෙහෙම මේකේ වර්ගඵලයනේ අපිට හොයන්න ඕනේ මේ ඍජු කෝණාංශයේ වර්ගඵලය තමයි අපි හොයන්නේ එතකොට අපි මෙයාව වෙන් කරගන්නවා කොටස් වලට මෙතනින් වෙන් කරනවා මෙතනින් වෙන් කරනවා නේ එතකොට අපිට පැහැදිලිව පේනවා මෙයාගේ උත්තරය අපිට ගන්න තියෙන්නේ මේ වර්ගඵලය මෙතන කොටසේ වර්ගඵලය වෙන්නේ පුතා x ගුණ කිරීම x x ගේ වර්ගය මෙතන ඉන්නේ x ගුණ කිරීම 5 ඒ කියන්නේ 5යි x මෙතන ඉන්නේ x ගුණ කිරීම 2 2යි x නේ මෙතන ඉන්නේ 2 ගුණ කිරීම 5 ඒ කියන්නේ 10යි එතන දුවේ පුතේ මෙතන ඔයගලන්ට පේනවා x වර්ගය එනවා මෙතන 5i x එනවා මෙතන 10 එනවා මෙතන 2i x එනවා එහෙනම් එයාගේ වර්ගඵලය අපිට එනවා x වර්ගය ධන 2i x එකතු කිරීම 5i x එකතු කිරීම 10 එතකොට මෙතන ඔයගලන්ට පේනවා සජාතීය පද දෙකක් එන්නේ x වර්ගය සංගුණක එකතු වෙනවා 5i 2i 7i x එකතු කිරීම 10 මේක ආවද ඔයගොල්ලන්ට ආවද ආවද
ඔන්නෝම හරියට දැන් මම ඕගොල්ලන්ට අභියෝගයක් දෙන්න හදන්නේ මේ ක්‍රමේ තව පොඩ්ඩක් මම ඉස්සරහට දැන් සාකච්ඡා කරන ඔන්න ඔබට අවස්ථාවක් දෙනවා අභියෝගාත්මක අවස්ථාවක් අභියෝග බාර ගන්න කැමතිනේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් එහෙමනම් මෙන්න මම දෙන අභියෝගය මම මේකම කරනවා දැන් හරිනේ කාට හරි ලියා ගන්න ඕනද නැහනේ මෙන්න මේ ක්‍රමයටම වර්ගඵල ඇසුරෙන් ඕගොල්ලෝ මට මෙන්න මේක කරලා පෙන්නන්න ඕන වර්ගඵලයේ ඇසුරෙන් ඒ තමයි x x ඍණ 3 වාරයක් x ඍණ 2 ගමකට x ඍණ 2 වාරයක් x ඍණ 3 අගය වර්ගඵල ඇසුරෙන් කරලා පෙන්නන්න වර්ගඵලයේ ඇසුරෙන් හරි සර් හරිද හරි සර් හරි සර් ඔව් හැබැයි වර්ගඵලය ඇසුරින් කරලා තියෙන්න ඕනේ මට කියන්න උත්තරේ මොකක්ද ආවේ කියලා x වර්ගය ඍණ 5 x ධන 6 5 x ධන 6 ඔව් අපි කොහොමද බලමු මේක ගන්න මේක දැන් වර්ගඵලයකට අනුගත කරන්න ඕන අනිත් ක්‍රමයට නෙමෙයි එතකොට WhatsApp කරාද ඔයගොල්ලෝ ගෲප් එකට දැම්මද මම ගෲප් එක ඕ ගෲප් එකට දාන්න බලන්න මම හදන්න එතන දැන් ගෲප් එකට දාන්න බැහැ නේ ඇත්ත නේ මම හදලා දෙන්න ඒ මේ පොඩ ෆෝන් එක දෙන්න මේ දෙන්නනේ වාට වැඩ නැහැ නේ බොරුවට තියන් ඉන්න හැමදාම හෙලෝ Ha ha!
හරි. දාන්න බලන්න. සඳරු දාලා තියෙනවා එන්නේ දාලා තියෙනවා යුවන්සා දැන් මේ මෙන්න මෙහෙම ගැටලුවක් මතුවෙනවා. ඔව්. දැන් මේකේ දැන් මේ මේ සඳරු දාලා තියෙන එක. සඳරු දාලා තියෙන අනිත් පැත්තට. දැන් මට ඔන්න බලන්න දැන් මේකේ දරුවනි මේ අපි කොහොමද ඍණ සංඛ්‍යාවක් රේඛාවක පෙන්වන්නේ දැන් ඍණ 3යි කියලා කොහොමද පෙන්වන්නේ රේඛාවේ දැන් මෙතන x ඍණ 2 තියෙන්නේ මේ බලන්න මේ දැන් මේක කාගේද මේ x ඍණ 2 එතකොට මෙතන x 2 කොහොමද මේ ඍණ 2 කොහොමද ඍණ 2 ආවේ එතන මෙතන 2යි x එතකොට මෙතන ඍණ ආවේ කොහොමද එතන ගැටලුවා හරි මෙන්න තව එකක් අපි බලමු මේක කාගේද මට නම කියන්න බලන්න පේරණෙද පුතාලට මෙතන කොහමද ඍණ 3 පෙන්වන්නේ රේඛාවකින් දැන් මේ බලන්න මෙතන ගැටලුවක් තියෙනවානේ දැන් ඕගොල්ලෝත් ඔහොම වෙන්න ඇති කරලා තින්නේ මේ දැන් ඔන්න කොහොමද මම ඍණ 3 කියන අගය මෙහෙම රේඛාවකින් පෙන්වන්නේ මිනු මේ දිගකින් පෙන්වන්න පුළුවන් ද ඍණ අගය ඍණාගයක් පුළුවන් ද දිගකින් පෙන්න. ඍණ 3 කියලා කොහොමද මම රේඛාවකින් මෙහෙම පෙන්නන්නේ? මෙහෙම පෙන්නන්න බෑ. බෑ සර් නෙමෙයි. එහෙම පෙන්නන්න බෑ. ඒක වැරදි. ඕගොල්ලෝ එතන ඒ රේඛාවේ දිග ඍණ 3යි කියලා කොහොමද? මිනුම දිග ඍණ වෙන්න බෑනේ පුතා. දිගක් කොහොමද ඍණ වෙන්නේ? දිගක් ඍණ වෙන්න බෑ. නේද එහෙනම් ඔගොල්ලෝ කරා කිව්වට එතන වරද්දලා තියෙනවා මේකත් එහෙමයි මේකත් එහෙමයි මේ හැම එකක්ම එහෙමයි මේකත් එහෙමයි මේකත් එහෙමයි මේ හැම එකක්ම දිග ඍණ වලින් පෙන්න දිගක් ඍණ වලින් පෙන්නලා තියෙනවා ඒකත් බෑ ආ කොමින් බලන්න මෙතන මෙතන දෙක දාලා මෙතන x ඍණ 2 දාලා මෙතන තුන සුළු කිරීම නෑ මම ඔක්කොගෙම ඒ ඔක්කොගෙම බැලුවා
ඔව් ඔන්න හොඳට බලලා ගන්න දැන් අවධානය යොමු කරන්න මෙන්න මෙහෙමයි පුතා මෙතන වෙන්නේ අපිට ඍණ අගයක් ඍණ දැන් ඍණ දෙක කියන එක රේඛාවකින් පෙන්වන්න බෑ පුතා දැන් මම ඍණ දෙක කියන එක කොහොමද මම මේ රේඛා ඛණ්ඩයේ දිග ඍණ දෙකයි කියලා කියන්න බෑනේ ඍණ මිනුමක් ඍණ වෙන්න බෑ දිග විශේෂ දිග ඍණ වෙන්න බෑ එහෙමනම් දැන් අපි මේක පෙන්වන්නේ කොහොමද ඒකයි මම කිව්වේ මේක අභියෝගයක් ඕගොල්ලෝ හිතුවත් හිතපු තරම් මේක සහැල්ලු නෑ මේක ටිකක් හිතන්න තියෙනවා නේ මේක පොඩ්ඩක් හිතන්න තියෙන තැනක් තියෙනවා ඒ හිතන තැන තමයි මෙතන වැදගත් වෙන්නේ අයි බලන්න ඔන්න බලන්න අපි කරන්නේ මෙහෙම x කියන දිග අපි පෙන්නනවා පුතා මෙහෙම ඔන්න හොඳට බලා ගන්න දැන් මම මේ x කියන දිග පෙන්නනවා මේ විදියට මම වෙන පාට එකක් ගන්නම් කොන්න මේ මම පෙන්නන්නේ x කියන දිග මේ x මේ x කියන ප්‍රමාණය තමයි මම මේ පෙන්නේ x එතකොට මම මෙතන ඊට සාපේක්ෂව මෙතන x ප්‍රමාණය පෙන්නන ඕන හරිද එලා මේවා පෙන්න විදිහ හොඳට බලා ගන්න මේ x ප්‍රමාණය හරි එතකොට මම මෙයාම පොඩ්ඩක් සම්පූර්ණ කරන ඕන බලන්න මේ එන්නේ පැත්තක දිග x වෙන සමචතුරස්‍රය මේ ඉන්නේ පැත්තක දිග x වෙන සමචතුරස්‍රය අපි හිතමු කොහොමද ඉන්නේ මේ x වලින් ගන්න දැන් අපිට මෙතන කියන්නේ x අඩු කිරීම දෙක කියලානේ x අඩු කිරීම දෙක කොහොමද අපි මේක පෙන්වන්නේ ඒක පෙන්වන්නේ මෙහෙමයි මම මේ රූපය තවත් රූපයක් මෙතන ඉස්සරහින් අදින ඕන්න ඔන්න පුතාලා බලන්න අවධානයෙන් ඉන්න x කියන දිග ප්‍රමාණය මේ x දිග ප්‍රමාණය සමචතුරස්‍රය පොඩ ඍජුකෝණාංශය හැදේට આવට මෙයා x දිග ප්‍රමාණය ඔව් මේකම එතකොට මේ ටික x මේ මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතනට තියෙන දිග x මෙතන ඉඳන් මෙතනට තියෙන දිග තමයි x වේ ඔන්න මේ දිග x මේ දිග x හරිනේ දැන් මට ඕනේ x අඩු කිරීම දෙක පෙන්න මම ඒ x x කියන දිග ප්‍රමාණය මම මෙතනින් අදිනවා තව සරල රේඛා ඛණ්ඩයක් ඕන්න මම වෙන පාටක් යොදා ගන්නම් කොහෙන්ද කොළ පාට ගමුකෝ අපි ඔන්න මේව ගන්නවා සරල රේඛා ඛණ්ඩයක් ඔන්න බලන්න ඒ මම ගත්තේ දෙක මේ සරල රේඛා ඛණ්ඩයේ දිග දෙකයි මෙතන ඉඳන් මෙතනට x උදාලට පේනවා මෙතන ඉඳන් මෙතනට x මේ ටික දෙකයි. එතකොට එහෙමනම් මට ඔබ හැමෝම කියන්න මේ ටික කොච්චරද? මෙන්න මේ ටික කොච්චරද? මෙතන ඉඳන් මෙතනට x මේ ටික දෙකයි. මේ ටික කොච්චරද? x ඍණ දෙක. අඩු කිරීම දෙකයි. දැක්කද? මෙතන ඉඳන් මෙතනට x ප්‍රමාණයක් මේ ටික දෙකයි. එතකොට මේ ටික x අඩු කිරීම දෙකයි. ඒ වගේ මම ඊළඟට ගන්නවා පුතා මේ පැත්තට මම ගන්නවා මේ ටික මෙතන ඉඳන් මෙතනට නේ මෙතන ඉඳන් මෙතනට 3යි කියලා ඒ කියන්නේ මේ ටික 3යි එතකොට එහෙමනම් මේ ටික කොච්චරද මේ ටිකේ x අඩු කිරීම 3යි. හරිනේ. x අඩු කිරීම 3යි. එතකොට එහෙනම් මම දැන් මේක වෙන් කරනවා මේ විදියට. ඔන්න ඔහොම.
ඔහොම වෙන් කරාම ඔයගලන්ට පෙනෙයි මෙන්න මේ ඍජු කෝණාශ්‍රේ මං අඳුරු කරන කොටසේ වර්ගඵලය මේ ඍජු කෝණාශ්‍රේ අඳුරු කරන කොටසේ වර්ගඵලය හෙව්වනම් ඒ වර්ගඵලය තමයි පුතේ අපිට අවශ්‍ය දීපද ප්‍රකාශනයේ ගුණිතය වෙන්නේ මේ වර්ගඵලය තමයි මේ දීපද ප්‍රකාශනයේ ගුණිතය වෙන්නේ නේ x ඍණ 2 x ධන 2 දැන් මෙයාගේ වර්ගඵලය අපිට හොයාගන්නයි ඕනේ එතකොට අපිට මෙයාගේ වර්ගඵලය හොයාගන්න පුළුවන් නේද මේ ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය තියෙනවනේ ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය එන්නේ කොහොමද එයා එන්නේ x ගුණ කිරීම x ගේ මම මේ ගත්තේ ලොකු එකේනම ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් මං අඩු කරනවා මෙන්න මේ කොටස්වල වර්ගඵලය a කොටසේ වර්ගඵලය b කොටසේ වර්ගඵලය c කොටසේ වර්ගඵලයේ එකතුව මේ ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලයෙන් අඩු කරනවා අඩු කරාම ලැබෙන්නේ කවුද මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය අන්න එතකොට මම මොකද කරන්නේ එයාගෙන් අඩු කරනවා මේ ටික a ඒකේ වර්ගඵලය එන්නේ කොහොමද ඒකේ වර්ගඵලය ඔයගලන්ට පේනවා එන්නේ ඒකේ වර්ගඵලය එන්නේ දෙගුණයක් දෙක ගුණ වෙනවා x ඍණ 3 න් දෙගුණයක් x ඍණ 3 නේ දෙගුණයක් x ඍණ 3 නම් ඒක අපි ලියමු 2x ඍණ 2 3 6යි අන්න ඒකේ වර්ගඵලය එනවා 2x - 6යි. ඒක එහෙමයි. c ගේ වර්ගඵලය. c ගේ වර්ගඵලය එන්නේ කොහොමද? c ගේ වර්ගඵලය එන්නේ 3 ගුණයක් මේ දිග දිග පළල x - 2. එතකොට එතන එනවා 3x - 6. අන්න එතන වර්ගඵලය එනවා. d වල වර්ගඵලය ගන්න කොහොමද? b වල වර්ගඵලය එන්නේ 3 2 ගුණ වෙනවා 3 ගුණ කිරීම 2 ඒ කියන්නේ 6යි ඔන්න ඔහොම එහෙනම් දරුවනි දැන් මෙතනට එන්නේ කවුරුන්ද මෙතනට එනවා 2x ඍණ 6 එනවා එකතු කිරීම 3x ඍණ 6 එනවා එකතු කිරීම 6 එනවා ওই ටිකනේ ඔය ටික එකතුව තමයි උතන එන්නේ මං හරිනේ මේ තුන් දෙනාගේ එකතුව දැන් පොඩි සුළු කිරීමක් කරමු අපිට පේනවා මෙතන ධන 6යි ඍණ 6යි ඉවත් වෙනවා හරිනේ දැන් මෙතන එන්නේ x ගුණ කිරීම x කියන්නේ x වර්ගය අඩු කිරීම මෙතන එනවා එතකොට මම මෙතන පොඩ්ඩක් මේ කොටුවරන් ටික පොඩියට දාන්නම් අ එතකොට මෙතන එනවා 2x 3x එකතු වෙනවා 2x 3x එකතු වුනහම 5x මෙතන ඍණ 6 ඔන්න ඔහොම දැන් මම මේ වරහන ඉවත් කරනවා x වර්ගය ඍණෙන් ගුණ වෙනවා ඍණ 5x ඍණයි ඍණයි ධන 6 ඔන්න ඔහොමයි තේරුණාද ඔන්න ඔහොමයි එන්නේ මම මේවා පොඩ්ඩක් පහළට ගන්න ඕගොල්ලන්ට මෙතන තව පැහැදිලි වෙන්න නේ ඔන්න ඔහොමයි එන්නේ මේ ටික තමයි x කියන්නේ මේ ටික හතරරි පැහැදිලි නැත්නම් කියන්න මුළු x මේ සමචතුරස්‍රයේ වර්ගඵලයේ මේ කොටස් තුනේ වර්ගඵලය ලැබුණා පුළුවන්ද මේක අපහක් කියලා දෙන්න පුළුවන්ද අයිමත් කියන්නේ ඔයාලට කොතනද තේරුම් නැත්තේ දැන් මම මුලින්දන් ආයි කියලා දෙන්න කිව්වොත් මමත් ලොකු වෙහෙසකටපත් වෙනවා කොතනින්දන්ද තේරුම් නැත්තේ A B C වල කෑලි තුන මෙතන ඔව් එතකොට දැන් මෙතන දැන් මේ මේ තැඹිලි පාටින් අඳුරු කරපු වර්ග මේ කොටසේ වර්ගඵලයනේ ඕන වෙන්නේ එතකොට අපි දැන් මේ වෙන් කරගත්තනේ මෙයාව එතකොට මෙතන හැදෙනවනේ මේ ඍජු කෝණාශ්‍රය
මේ ඍජුකෝණාංශයේ මෙතන පළල හරි දිග හරි කියලා කියමුකෝ මේක දෙකයි මේ ටික කොච්චර දෙන්නේ මේ ටික මේ ටිකේ ඉන්නේ මේ පැත්තේ තියෙන x ඍණ 3යිනේ මේ x ඍණ 3නේ එන්නේ ඒක තේරුණාද කොහොමද කරන්න ඕන පුතේ එතකොට මේ මේ දෙක ගුණ වෙන්න ඕනනේ එතකොට දෙගුණයක් x ඍණ 3 ඒක මම වරහන් ඉවත් කළා දෙවරක් x 2යි x දෙවරක් 3 6යි එතකොට මේ කොටසේ වර්ගඵලයේ 2x ඍණ 6යි හරිද හරි සර් හරි එතකොට මෙතන මෙතන පුතාට පේනවනේ දැන් මම මේ ටිකනේ 3යි කියලා ගත්තේ එතකොට මේ ටික x ඍණ 2යිනේ මේ ටික x ඍණ 2යි එතකොට x ඍණ 2 3න් ගුණ වුණා එතකොට 3x ඍණ 6යි හරිනේ එතකොට මේ ටික වෙන්නේ 2වරක් 3 6යි ඒ ටික තමයි මම මෙතන මේ එකතු කරේ ඒක තමයි ඊට පස්සේ අඩු වෙන්නේ දැන් පැහැදිලි thank you හරි පුතා අනිත් අයට පැහැදිලි නේ නේ හා ඕගොල්ලෝ කරපු එක වැරදි ඕගොල්ලෝ කරේ මේ ඍණ 2 කියන එක පෙන්නනවා රේඛාවකින් ඍණ 2ක් කොහොමද රේඛාවකින් පෙන්නන්නේ රේඛා ඛණ්ඩයක් ඍණ 2ක් කියලා පෙන්නන්න බෑ මං කරේ එහෙම නෙවෙයි මං කරේ මේ සම්පූර්ණ එක දෙකයි x කියලා ගත්තා ඒකේ ඇතුලේ දෙකක් පෙන්නවා ඒතර ඉතිරි ටික x ඍණ 2යි අන්න එහෙමයි ඔව් අර විදියට කරත් එන්නේ ඔය උත්තරේ නෑ 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 ඒ විදියට කරාට උත්තරේ ආවට ක්‍රමය වැරදි තර්කය වැරදි අපිට බෑ පුතා ඍණ අගය දිග දිග ඍණ වෙන්නේ නෑ දිග ඍණ වෙන්නේ දැන් ඔයා මේසේක දිග මැන්නොත් ඔයාට ඍණ අගයක් එන්න බෑනේ අපේ පාඩංගේ බිඳු ඉඳන්මනේ පටන් ගන්නෙ ශුන්‍ය ඉඳන් ගන්නෙ එතකොට කොහොමද ඍණ අගයක් වෙන්නේ ඍණයි කියන්නේ ශුන්‍යට වඩා අඩුයි කියන එකනේ බිඳුවට අඩුයි කියන එකනේ එහෙනම් අපිට ඒක ඍණාගයක් ඒ වගේ රේඛා ඛණ්ඩයකින් පෙන්වන්න බෑ. හරි සර්. ඔව් ආයි බලන්න හරි කියන්නේ ඉස්සර හොඳට බලන්න. දැන් ওই පොත්පත් අපිට බැලින් දෙන්නේ නැති නේද? ඔයගොල්ලෝ දෙපාරක් තුන්පාරක් බලන්න කරපු දේ හරියට කියලා. පුංචි වැරද්දක් අත ඉඳ තියන්න එපා. සෝක හරිද හරි සර් පොඩ්ඩක් ඉන්න සර් හරි සර්
හරි. ඔන්න ඒ වගේ අවස්ථාවක් ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා. මම දැන් ඒක මෙතනට ගන්න හදයි. මෙන්න බලන්න. උදාහරණ තියෙනවා ක්‍රියාකාරකම මේ බලන්න. ඔගොල්ලෝ පෙළ පොත වලලා තිබුණා නම් ඒක ඔයගොල්ලන්ට එච්චරම් අපහසු වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස. මෙන්න මේ ක්‍රියාකාරකම 1. ක්‍රියාකාරකම 1 තියෙන මේ වගේ අවස්ථාවක්. x ඍණ 2 x ඍණ 3. x ඍණ 2 x ඍණ 3. ඒක ගන්න තමයි ඉස්සර කලින් දුන්නේ. x ඍණ अभी वर्गफल ऐश्वर्य करा देगा ओह ने एक करा ओ मैं मे तीन ने एक तमाय मे तीन ने राइट ऐना दें एक क्रम में पहले लिए थे दें आप ये नौ पूता तुम्हे निक्रमे थे ऐसे तो मैं तुम्हे निक्रमे तमाय अभी दितर में बाविता कराने वो वर्गफल एक तक पुंडक देने के लिए नौ ने एक तक ऐना ही तो कमाना है ලියන්න තුන්වෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය මට අර ඉස්සල්ලා අපි ගත්තේ x දන්න පහ වාරය x දන්න තුන නේද මට මතක විදියට ඕකනේ ඔසේ ඒක තමයි එමනම් ඔන්න බලන්න මම තුන්වෙනි ක්‍රමය කියලා දෙන්න හදයි පුතාලා හැමෝම අවධානය යොමු කරන්න. නැන්සෝ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. පළවෙනිම ගත්තේ. දන්න 3 කිරීම x දන්න 2. x දන්න 3යි x දන්න 2යි නේ. ආ. ඔන්න බලන්න. අපි කරන්නේ මෙහෙමයි පුතා. අපි කරන්නේ මේ කියන ගුණිතය තියෙනවනේ මේ ගුණිතයේ මේ පළවෙනි ප්‍රකාශනය තියෙනවනේ මේ පළවෙනි ප්‍රකාශනයෙන් අපි මේ දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරනවා පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් අපි දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරනවා ඒ කියන්නේ x තියෙනවනේ x වලින් අපි ಗುಣ කරනවා x එකතු කිරීම 2 ඊළඟට මෙතන තියෙනවානේ ධන 3 ධන 3 න් ಗುಣ කරනවා x ධන 2 ඔන්න ඔහොම දැන් මොකද වෙන්නේ දැන් මෙතන x වලින් x ಗುಣ වෙනවා x වලින් x ಗುಣ වුණාම ගොඩනැගෙන්නේ x ගේ දෙවෙනි බලය x වලින් දෙක ගුණ වෙනවා මෙයා නොපෙනුනාට අපි දන්නවා ධන ධනාගයක් ධනාගයක් ගුණ කරාම ලැබෙන අගේ ධන x දෙකෙන් ගුණ කරාම 2x ධනාගයක් ධනාගයක් ගුණ කරාම ලැබෙන අගේ ධන 3x කින් ගුණ කරාම 3x ධනාගයක් ධනාගයක් ගුණ කරාම ලැබෙන අගේ ධන 3 2 6 ඊළඟට අපිට පේනවා මෙතන x වර්ගය x වර්ගය 2x 3x එකතු වෙනවා 2x 3x එකතු වුණාම 5x එකතු කිරීම 6 ඔච්චරයි ඔය එන්නේ උත්තරේ මොකද කරේ පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් දෙවෙනි ප්‍රකාශනයේ අපි ගුණ කරා පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් දෙවෙනි ප්‍රකාශනයේ ගුණ කරා. එතකොට පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් වෙන වෙනම ගුණ කරා. ඔන්න. ඔක තේරුණාද? ඔව් සර්. අනේ එහෙම. ආ දැන් මේක ලියාගෙන පොතු කරගන්න පැන්සලෙන් බලන්න. ඕක තමයි පුතා අපි දිගටම භාවිතා කරන ක්‍රමය. ඒක තමයි අපිට ඕන මේකක් අපිට මේ ක්‍රමෙන් හදන්න පුළුවන්. හරි පහසු. ඔය
प्रकाशने ඊළඟට දෙවෙනි පදයේ වෙන්නේ මේ ධන 3. ධන 3 න් ගුණ කරනවා x ධන 2. ඒකයි කරේ. එතකොට සමේ x ධන 2 මෙතන සෑයෙන්නුනේ x ධන 3 නම් මෙතන යනත් තව x ධන 3 නෙස. මේ මෙතන මේ ගාන ගාන හදන්න තැන. පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් ගුණකරනවා දෙවෙනි ප්‍රකාශනය පළවෙනි ප්‍රකාශනයේ පද දෙක මොකද්ද කියනකෝ යසස් මට x ධන 3 ඒ දෙනාට සත්‍ය නැතින x ධන 3 පද දෙක ගුණාම x ධන 3 නෙවෙයි පද දෙක වෙන්නේ x අනිත් එක 3 පද දෙක හරිද එතකොට දෙවෙනි ප්‍රකාශනය කවුද දෙවෙනි ප්‍රකාශනයේ x එකතු කිරීම 2 ප්‍රකාශනයේ x එකතු කිරීම 2 දැන් කරන්නේ මොකද්ද පළවෙනි ප්‍රකාශනයේ පද දෙකෙන් x ගෙන් ගුණ කරනවා x ධන 2 ධන 3 න් ගුණ කරනවා x ධන 2 ඒක තමයි මම මේ දීලා තියෙන්නේ දැන් ඒකට ඔන්න ගුණ කරා x x ගෙන් ගුණ කරා x වර්ගය x දෙකෙන් ගුණ කරා 2x 3x ගෙන් ගුණ කරා 3x 3 වරක් 2 6යි ඊළඟට මේ දෙක එකතු කරා දැන් අහන්න මොකද ගැටලුව කියලා. තාම තේරුන්නේ නැද්ද? නෑ සත්‍ය තේරුණා තේරුණා. ආ. ඇත්තටම තේරුණාද? ආ මම තව එකක් කියලා දෙන්න. ඔන්න තව එකක් බලන්න. අපි ඍණ අවස්ථාවක් කියන විදිහට ගන්න. අර දෙකටම වඩා මේක ලේසි නේද? මේක තමයි ලේසිම විදිය. මේක තමයි අපි දිගට භාවිතා කරන්නේ. x ගන්න තුන වාරයක් x ඍණ 2. ආ මම ඔයගලට අවස්ථාව දෙන්නම්. යන්න ඉස්සරහට පොඩ්ඩක්. කරගෙන යන්න බලන්න. මේක හදන්න බලන්න. සල්පි හදන්නද? හරි සර් හරි නෑ සර් පොඩ්ඩක් ඉන්නකෝ හරි සර් හරි දැන් බල ඉවරයි දැන් හරි සර් දැන් කයි x කියලා එනවා නම් එක දාන්න දුව x දැම්මත් හරි නේද කයි x කියලා ලියනකොට අපි මේ එක ලියන්නේ නෑ x කියලා විතරයි ලියන්නේ thank you sir කියන්න බලන්න උත්තරේ x වර්ගය ධන x ඍණ 6
पल्लवी प्रकाशने पद देख एक्सीवी प्रकाशने गुणकरण गुणकर्ण वराहन मिथन एक्सीन देख एक गुणित देवी प्रकाशने पल्लवी प्रकाशने देवी पदे एक दान तुन යාගෙන් අපි ಗುಣ කරනවා දෙවෙනි ප්‍රකාශනය හැමතිස්සෙම දෙවෙනි එක්කනාව ಗುಣ කරන්න ඔන්න දැන් අපි වරහන් ඉවත් කරනවා එතකොට x ಗುಣ කිරීම x x ගේ වර්ගය හැබැයි මෙයාගේ ලකුණ ධන ධනින්ද ධනයි ඍණයි ಗುಣ කරාම ඍණ ලකුණ මුලින්ම ಗುಣ කරන්න එතකොට 2x ධනයි ධනයි ಗುಣ කරන්න 3x ධනයි ඍණයි ඍණ 3 වර 2 6යි එතකොට මෙතන එනවා x වර්ගය ඍණ 2x ධන 3x මොකද කියන්නේ ඍණ 2x ධන 3x ඒ කියන්නේ ඍණ 2යි ධන 3යි කීයදේ ධන 1යි ඒ කියන්නේ ධන x ධන x ඍණ 6 ඔන්න ඔහොමයි ඔය උත්තරේ ආපු අය පැන්සලෙන් හරි දාගන්න उत्तरे मटके बला දෙවෙනි ප්‍රකාශන x ඍණ 2 ඊට පස්සේ ඍණ 3 එයාගෙන් ආයි ගුණ වෙනවා x ඍණ 2 දැන් අපි වරහන් ඉවත් කරනවා x ගුණ කිරීම x x ගේ වර්ගය මෙයා ධන ධනයි ඍණයි ඍණ 2යි x ඍණයි ධනයි ඍණ 3යි x ඍණයි ඍණයි ධන දෙවරක් 3 6යි දැන් මෙතන පුතාලට පේනවා ඍණ 2යි x ඍණ 3යි x ඒ කියන්නේ ඍණ 2යි ඍණ 3යි ඒ කියන්නේ ඍණ 5යි එහෙනම් ඊළඟ පියවර අපිට එනවා x වර්ගය ඍණ 5යි x ධන 6 ඔන්න ඔහොමයි මේ එකක් පැන්සලෙන් කොටු කරගන්න හරියට ආවා අර ක්‍රම දෙකටම වඩා මේක ලේසියිනේ ඔව් සර් ඒක තමයි අපි වැඩිපුර භාවිතා මේක තමයි අපි භාවිතා කරන ක්‍රම
මම මේ කරපු පියවර මේ විදිහට මෙන්න ඕන. එක පියවරකත් මේක අතපසු කරන්නේ නැහැ. මේ විදිහට හදන්න. මෙහෙම හදනකොට තමයි වඩාම නිවැරදි ඒ කියන්නේ එක ලකුණකට අඩු වෙන්නේ නැහැ උගලන්. මේකේ ලකුණු තුනක් වෙන් වෙන මේ විදිහට ලකුණු තුන වෙන් වෙන. හරි. අපි දැන් මේක ප්‍රැක්ටිස් කරමු. ඔන්න අපි යමු බලන්න අභ්‍යාසයේ පැත්තට. මම මෙතන මෙතනින් අයින් වෙනවා. හරි. අපි බලමු. ඔබලෝ දැන් මට ඉක්මනට මෙන්න මේ කොටස කරලා දෙන්න. මෙන්න මේ අපි ගමු ව්‍යාකරණ අවස්ථාව. ලියන්නේ ක්‍රියාකාරක මේක කියලා මෙහෙම. ක්‍රියාකාරක මේක. මෙන්න මේක තමයි පුතේ කරන්න තියෙන්නේ මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. ඔයගොල්ලෝ කල්පනාවෙන් මෙන්න මේක යා කරන්න තියෙන්නේ. පැහැදිලිද? හයි. ඔන්න ඔක යා කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් පැත්තක ಗುಣ කරලා ගන්න. දැන් එකපාර මනෝමින් කරන්න යන්න එපා. මේවා ලියලා පැත්තක ಗುಣ කරන්න. ಗುಣ කරලා ඊට පස්සේ යා කරන්න. හැදෙවි? හයි. පටන් ගන්න. සම් පැත්තක කිව්වේ වෙන කොලේකද නැත්නම් පොතේමද? පොතේමයි ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ මේක මෙහෙම ලියාගෙන ඊට පහලින් ලියලා ಗುಣ කරලා ගන්න. එතකොට ඔයගොල්ලන්ට මේකේ උත්තර ටික ගොඩ නැගෙනවා. ඊට පස්සේ යා කරන්න. आज चेक कराने कोई घटा
මන්දේ සාකච්ඡා කරන්නද? ආ සර්. පොඩ්ඩක් ඉන්න සර්. දැන් වෙලාව ඇති නේද පුතේ? හ්ම්? ඇත්ත. දැන් නම් වෙලාව හොඳටම ඇති නේ. ඔන්න දැන් අපි බලමු. मम नमकन उत्तर लिस्ट शेहारट अवस्था पलिनी हिमिदिरीटवस्ताव हिमिदिरी पलिनी हिमिदिरी मल्की ඊළඟට විසල් විසල්ට අවස්ථාව දෙවෙනි එක සර් ඔව් x වර්ගය ඍණ x ඍණ 12 මෙතෙන්ද ඔව් ඒක හරි ඊළඟ එක අවස්ථාව දෙනවා ප්‍රවීන්ට ප්‍රවීන් කියන බලන්න මෙන්න මෙතනට. right. ඊළඟට අවස්ථාව දෙනවා බිනුරට. බිනුර කියන්නේ බිනුර. ඊළඟ එක. x බල ඍණ 6යි x ධන 9යි.
මෙතෙන් දෙන්නේ නේ x වර්ගය ඍණ 6යි ධන 9යි ඊළඟ එක ඔබ හැමෝම දන්නවා කොතනද දෙන්න ඕනේ නේ ඒක මම කරලා පෙන්නුවොත් මෙහෙම දෙන්නේ x ඍණ 5 වාරය x ධන 5 නේ තියෙන්නේ කොහොම තියෙන්නේ එතකොට මොකද වෙන්නේ x වලින් ගුණ වෙනවා කාවද x ධන 5 ඊළඟට ඍණ 5ෙන් නේ ඍණ 5ෙන් ගුණ වෙනවා ඊළඟට ඍණ 5ෙන් ගුණ වෙනවා x ධන 5 එතන මෙතන වරහන් ඉවත් වෙනවා x වර්ගය ධන 5x මෙතන ඍණ 5x ඍණ 25 මේ ඍණයි ධනයි දිනනේ එතන මේ 5x ධන 5x ඍණ 5x ඉවත් වෙනවා මේ දෙක ඉවත් වෙනවා එතකොට මෙතන ඉන්නේ උගලට පේනවා ඉන්නේ x වර්ගය ඍණ 25 x වර්ගයේ ඍණ 25 තමයි එතන ඉන්නේ නේ පැහැදිලිවම පේනවා x වර්ගයේ ඍණ 25යි ඒ කියන්නේ අවසාන එක යාවෙන්නේ මෙන්න මෙතන බලන්න දුවල පුතාලා හරිද කියලා නේ තම අවස්ථාවක් අපි ගත්තොත් මේ විදිහට දැන් ඕක හොඳට පුරුදු වෙන්න ඕන අභ්‍යාසයට මෙයාමු අභ්‍යාසයේ අපිට කියනවා මෙන්න මෙහෙම අවස්ථාවක් මම එහෙන් එකක් කරන්න මේ සත්‍යාපනය කරන්න කියලා තියෙන එක සත්‍යාපනය කරන්නලු මම ඒ ගැටළු ඔන්න වෙනම අරන් පෙන්නන්න සර් සත්‍යාපනය කරනවා කියන්නේ මොකද්ද සත්‍යාපනය කරනවා කියන්නේ සත්‍ය බව ඔප්පු කරනවට සත්‍ය බව ඔප්පු කිරීම මම එකක් කරලා පෙන්නන්න එතකොට සර් ඕකේ තියෙන විදිහට අපි ගාන අදලා පෙන්නන්න තියෙන්නේ ඔව් විනාඩියක් බලන්නකො මම කරන විදිහ කොහොමද කියලා සර් එක එක ගානක් හදලා පෙන්නන්න පුළුවන් ඔව් ඒක තමයි මේ කරන්න හදන්නේ හරි සත්‍යාපනය කරන්න තමයි මම මේ හදන්නේ ඔන්න බලන්න ඔන්න දැන් මේකේ තියෙනවා උදාහරණ පේනවා මේ ප්‍රකාශනයේ දීලා තියෙනවනේ අපිට ඔන්න උදාර බලන්න අපිට ප්‍රකාශනයේ දෙනවා x ඍණ 2 වාරය x ඍණ 3 x ධන 3 සමානයි x වර්ගය ධන x ඍණ 6 නේ ධන x ඍණ 6 එන්ට්‍රේක ක්ලික් කරන්න ඕනද එහෙනම් බාගෙට කවුරුන් ඔන් ඔෆ් කරලා ඔහ් එතකොට පුතා අවධානයෙන් ඉන්න අපිට කියනවා මේක x සමානයි ඍණ x සමානයි 1 දී සත්‍යාපනය වෙන බව පෙන්වන්න. සත්‍යාපනය වෙනවා කියන්නේ සත්‍ය බව ඔප්පු කරන්න. සත්‍ය බව ඔප්පු කරන්න. ඔව්. ඔන්න බලන්න මම ඒක කරන විදිය. දැන් මම මේක ඔප්පු කරන්න හදන්නේ මේ x සමානයි 1 දී සත්‍යයි කියලා. හරි? x සමානයි 1 දී මේක සත්‍ය බව ඔප්පු කරන්න හදා. එතකොට කරන්නේ මේ ප්‍රකාශනයේ පුතේ පැති දෙකක් තියෙනවානේ. මේ ප්‍රකාශනයේ පැති දෙකක් තියෙනවා. මේ පැති දෙක අපි හඳුන්වනවා වම් මත පැත්ත දකුණු මත පැත්ත කියලා. දැන් මේකේ තියෙනවා ඕගලන්ට පැහැදිලිව පේනවා මේ තියෙන්නේ වම් මත පැත්ත. මේ දකුණු මත පැත්ත. එතකොට අපි මුලින්ම ගන්නවා වම් මත පැත්ත. වම් අත පැත්ත මං ගන්නවා වම් මත පැත්ත. එතන මම ප්‍රකාශනයේ ලියනවා x ඍණ 2 වාරයක් x ධන 3 කියලා. දැන් මම කරන්නේ මේ x වෙනුවට එක ආදේශ කරනවා. මේ දීලා තියෙනෝනේ මෙයා ආදේශ කරනවා. එතන අපිට පේනවා එක අඩු කිරීම 2 එක එකතු කිරීම 3
එතකොට මෙතන එකෙන් දෙකක් අඩු වුණාම ඍණ එකයි. ඍණ එකයි 3යි 1යි 1 වුණාම 4යි. දැන් මේ දෙක ගුණ වෙනවා ධනයි ඍණයි ඍණ 4 වරක් 1 4යි. අන්න එන්නේ එතකොට ඍණ 4යි. වම් මත පැත්තේ ඉන්නේ දැක්කන x වෙනුවට 1 1 අඩු කිරීම 2 එකතු කිරීම 3 3යි 1යි 4යි එකෙන් දෙකක් ඍණ 1යි 4 වරක් ඍණ 1 ඍණ 4යි. දැන් අපි ගන්නවා දකුණු අත පැත්ත. දකුණු අත පැත්ත. එතන දකුණු අත පැත්තේ තියෙන ප්‍රකාශනය x වර්ගය ධන x ඍණ 6. දැන් අපි ආදේශ කරනවා. x වෙනුවට කාමද ආදේශ කරන්නේ 1. එකේ දෙවෙනි බලය. ධන 1 අඩු කිරීම 6. එකේ දෙවෙනි බලය කියන්නේ පුදාලා දානවා 1 ගුණ කිරීම 1. මෙතන එකතු කිරීම 1 අඩු කිරීම 6. ආයි එනවා 1 එකතු කිරීම 1 අඩු කිරීම 6 1යි 1යි එකතු කරාම 2යි 2 අඩු කිරීම 6 දරුණි 2ගෙන් 6ක් අඩු වුණාම ඍණ 4යිනේ අන්න 6 දැන් අපිට පේනවා වම්මද පැත්තයි දකුණුමද පැත්තයි අගයන් සමානයි අන්න අපි ඊට පස්සේ ලියනවා අපි ඊළඟට ලියනවා වම් අත පැත්ත සමානයි දකුණු අත පැත්ත. එම නිසා අපි කියනවා අන්න අපි කියනවා එම නිසා x ඍණ 2 වාරයක් x ධන 3 සමානයි x වර්ගය ධන x ඍණ 6 බව සත්‍ය වේ. සත්‍ය වේ කියලා අපි කියනවා. ඔන්න හොමයි මේ පැත්තට ආදේශ කරාම ඍණ 4යි ආවේ මේ පැත්තට ආදේශ කරාම ඍණ 4යි ආවේ එතකොට එහෙනම් අපි කියනවා මේ දෙපැත්ත සමානයි කියලා පැහැදිලිද ඔව් සර් අන්න එහෙමයි සටහන් කරගන්න අනිත් ගණන් දෙකත් කරන්නද අනිත් ගණන් දෙකෙන් අපි එකක් කරමු දැනට හරි ඒක ඔප්පු කරන්න තියෙන කි ගන්නේ ඒකේ තියෙන x කීයද කියලාද ගන්න කියලා තියෙන්නේ අපි x කීයද කියලාද ගන්න කීයේ මේ ගාන වගේම තමයි සර් ඕ නෑ මෙන්න x 4යි x ඍණ x 4යි ආ x 4යි අනිත් එක x කීයද ඍණ ඍණ ගානක් තියනව නේද නෑ සර් බිඳුව තියෙන්නේ ආ බිඳුව ආ අපි x 4 ගන්න බලන්නේ එන ඒ විදිහට හදන්න බලන්න ටක් ගාලා x සමානයි 4 වෙනකොට සත්‍යාපනය කරන්න බලන්න හරි සර් දෙපාර බැලුවද දුව ඔව් සර් ඔනේලි අභ්‍යාසය කරලා තියෙන ඔක්කොම ඔව් සර්
බලමු අපි කපදෙමි. අපි ආදේශ කරනවා හතර බම් අත පැත්ත හතර අඩු කිරීම දෙක හතර එකතු කිරීම තුන හතරෙන් දෙකක් දෙකයි හතරයි තුනයි හතයි දා හතරයි මෙතනයි මෙතන හතර හතරේ දෙවෙනි බලය එකතු කිරීම හතර අඩු කිරීම හය එතන හතර හතර ගුණ වෙනවනේ හතර වරක් හතර මෙතනින් එකතු කිරීම හතර අඩු කිරීම හය හතර වරක් හතර 16යි 16 එකතු කිරීම හතර අඩු කිරීම හය 20ෙන් 6ක් අඩු වෙනවා 14යි අන්න අපි කිව්වා එම නිසා වම් අත පැත්ත දකුණු අත පැත්තට සමානයි එම නිසා මේ බව සත්‍යාපනේ වේ ඔබ x ට ඕනෑ මාගයක් අරන් බලන්න ඕනෑ මාගයක් ගත්තත් මේක සත්‍ය වෙනවා අනිවාර්යෙන් සත්‍ය වෙන්න එපා මේ විපද ප්‍රකාශන ගුණිතේ තමයි මෙතන පැහැදිලි නේ හරි පුතේ එහෙනම් අපි අද මූලික තැන දුන්නේ විපද ප්‍රකාශන ගුණිතේට ක්‍රම කීපයක් ඉගෙන ගත්තා දැන් පුතාලට මේ පාඩමේ සියලුම අභ්‍යාස කරන්න පුළුවන් අතපසු නොකර කල්පනාවෙන් ආසාවෙන් කරන්න මේ 8 වෙනි 9 වෙනි ගානට මම ඔයගලට උදව් දෙන්න යන්නේ නැහැ දැම්මම 8 9 වෙනි ගානට උදව් දෙන්න ගියොත් එහෙම ඔයගලට හිතන්න තියෙන අවස්ථාව මම මඳ හරිනවා අනිත් එක මම ඔයගලන්ගෙන් අනිවාර්යෙන්ම ඉල්ලන දෙයක් තමයි මේ මිශ්‍රභ්‍යාසයේ ගණන් දෙක හදන්න ඕන මෙන්න මේ දෙකත් හැදෙන්න ඕන හරි ඊට අමතරව ඔයගලට මේකට අදාළ අමතර අභ්‍යාස මම දැන් පෙබ්‍රවාරි පැවරුමට සකස් කරනවා ඔන්ලයින් පැවරුම ගන්නකොට ඒකේ අමතර අභ්‍යාස මම සකස් කරලා දාලා තියෙන්නේ ඒක මම දැනුවත් කරා ගෲප් එකට දාන්න කවදද ගන්න පුළුවන් කියලා ඔන්ලයින් ටෙස්ට් එක පුතේ මම දැන් හෙට පේපර් එක සම්පූර්ණ කරන්නම් ඒ කියන්නේ පේපර් එක ටිකක් ඒක අර Google ෆෝම් වල හදන්නේ ඒක හදලා ඉවර වෙලා මම ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම් හරි මේ පාඩම් වලිනුත් එනවා හරි ආ මේ 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 අභ්‍යාස ටික නම් කෙරෙන්නම ඕන අනිවාර්යෙන් අතපසු කරන්න එපා මොකද්ද ආ ෆීස් ගන්න ඕනද කවුද ඒක අර පැවරුම ගන්නකොට පුළුවන් මම දැනුවත් කරන්නම් පුතේ මම ගෲප් එකට දාන්නම් දිනේ දාන්නම් එදාට එතකොට සම්බන්ධ වෙන්න තියෙන්නේ හරි තාම පැවරුම මේ ප්‍රින්ට් කරගන්න බැරුණා ප්‍රින්ට් කරනවද හෙට ප්‍රින්ට් කරන්න මම දැනුවත් කරන්න ගෲප් එකට අනිවාර්යෙන් විස්තරය දාන්න හරි එහෙනම් මේ අභ්‍යාස අනිවාර්යෙන්ම කරන්න පුතේ එකක්වත් අතරින් එපා අමාරු වේවා දෙතුන් සැරයක් උත්සාහ කරලා මාක් කරලා තියාගෙන ඊළඟ දවසේදී මගෙන් අහන්නම ඕන එකයි වෙන්න ඕනේ මම නැවත කියන්නේ පෙළ පොත තමන්ගේ හොඳම යාළුවා කරගෙන මේ වැඩසටහන කරගෙන යන්න නේ දැන් අපි 6 වෙනි පාඩමටත් ඇවිල්ලා තින්නේ අපි ගොඩක් ඉදිරියට ඇවිල්ලා තින්නේ හැබැයි ඔබ මේවා පොතෙක් තුරට සාධනය කරගත්තද කියලා බලන්න නම් තක්සේරුකරණය කරන්න වෙනවා ඇගෙයින් තියන්න වෙනවා ඒකටත් අපි ක්‍රමශීලීව හදාගන්න හරි පුතේ නම් අද දවස් අපි මෙතනින් නිමා කරමු ගෝල පුතාලට ආයුබෝවන් සර් කියලා ප්‍රාර්ථනා කරනවා I go on, sir. I go on, sir. I go on, sir. I go on, sir.